අයිබෝන් කොහමද උංගල ගොඩක් සතුටින් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා හැම කෙනෙක්ම හරිම ආදරණීය ලෙස දවස ගත කරා කියලා විශ්වාස කරනවා අදත් අලුත් දවසක ආරම්භය අලුත් විදිහට පටන් අරගෙන අවසානේ කරා ලඟ වෙනකොට ඒ අවසානේ තුල ඔබට සතුටක් ගේන්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන එකම අසාව අයිබෝන් අයිබෝන් කවෙන් ඉතින් මේ අද ඇවිල්ලා ඉන්න කම්බිනේෂන් එක කාවින්ග කම්බිනේෂන් මේ අද ඇවිල්ලා ඉන්න අපේ ආටිස්ට්ලාගේ කම්බිනේෂන් එක ගැන කතා කරතෙම ගොඩක් අය රික්වෙස්ට් කරා අපින් මේ කට්ටිය අද දවසේදී ගෙන්නන්න කියලා. ඉතින් ඒක හින්දම තමයි ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදිහට අද දවසේදී කෝපි චැට් ප්‍රෝග්‍රෑම් එකට මේ සියලු දෙනාව අද ගෙන්නු. ඉතින් ගොඩක් ජනප්‍රිය මේ දවස්වල ජනප්‍රියත්වයේ හිණිපැත්තට ගිහිල්ලා ඉන්න කීප දෙනෙකුත් අද දවසේ ඇවිල්ලා ඉන්නවා. වව්. අපි බලමු කවුද මේ කට්ටිය කියලා මුලින්ම කියන්නනේ. මොකද දැන් ඔංගොල්ලෝ බලනවා ඇතිනේ කවුද ඔංගොල්ලෝ ගේන්න කියපු කට්ටියව කියලා. දැන් මේ කට්ටිය මේ මේ අය ගේන්න කියලා. අපි මුලින්ම ඔබට හඳුන්වලා දෙන්න යන්නේ දකුණු අත පැත්තේ මගේ කෙළවරේ ඉන්න. දැන් නැගිට දැන් වාඩි වුණා. යා මුලින්ම හඳුන්වලා දෙන්න කියලා ඉවරලා. බලන්නේ ජීවිතේ පළවෙනි වතාවට මම දැක්කේ මේ විදියට වැදගත් විදියට ඇඳගෙන ඇවිල්ලා ඉන වැඩසටහනකට. මම ඒකට හරියට ගරු කරනවා. ඒ වගේම මේ දවස්වල ලංකාවේ කොයි හරි ගියොත් ඒ කටහඬ නෑ වඳුරගෙන අඳුර ගන්න පුළුවන් හැකියාව ඕනම කෙනෙක්ට තියෙනවා. මම හිතන්නේ පොඩි ළමෙක්ට පවා. බලන්න මෙයා වඳුරනවද කියලා. වැදගත් විදියට ඇඳලා කියලා ඇයි කකුල් දෙකෙන් පටන් ගන්නේ? මේවනේ පටන් ගන්න තිබ්බේ. ඇයි එහෙම වැරදි තැන් වලින් පටන් ගන්නේ? ලෝචනා අයිබෝන්? අයිබෝන්. අයිබෝන්. මම ආදරෙන් පිළිගන්නවා කොපි චැට් වලට. ඊට පස්සේ අපේ වම් මත පැත්තේ කෙලවර ඉන්න මෙයාව ගේන්න කියලා ගොඩක් අය අපිට මැසේජ් කරලා තින් හරි දවස. අලුත් මනමාලයා. නෑ. වම්ගේ වම් මත පැත්තට මං යන්නේ. දකුණු මත පැත්තේ හිම තියන්නකෝ. පෙන්න. කෑවන්නේ වැඩි ඉතින්. හරිද? වම් මත පැත්තේ කෙලවර ඉන්න උහුත් ගායකෙක්. මේ දවස්වල ජනප්‍රිය ගීත ගොන්නකට ආදරය කරන කෙනෙක්. මම හිතන්නේ එයා හොස්ටස්ලා වැඩිපුරම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම ගායකයා කියලා කිව්වොත් නිවැරදි. තාමත් ෆ්ලයිට් එකකට නැගම් දැන් මේ දවස්වල නෑ පහුගිය දවස්වල ඔව් ෆ්ලයිට් වලට නැගම නිලාන් දින්නේ කියලා ලොකම ටකලා ලයිට්ස් ඔෆ් කරනවා නිලාන් හිටිය ආරච්චි අයිබෝන් මම ආදරයෙන් පිළිගන්නවා හරි සතුටු යාවට ඊට පස්සේ මේ දෙන්නම අපි එකපාර වඳුනලා දෙන්න මට දෙන්නගෙම රූප දෙක එකපාර දෙන්න මම හිතන්නේ ලංකාවේ මේ ඇතකදී ජනප්‍රියත්වය තුල ඉහළටම ගිහිල්ලා ඔවුන්ගේ විවාහයෙන් පස්සේ සහභාගී වන පළවෙනි වැඩසටහන මං හිතන්නේ වාසනාවන්තම මනමාලයා සහ මනමාලිය කිව්වොත් නිවැරදි මොකද කිසිම උත්සවයක් ගන්න නැතුව පවුලේ කීප දෙනා විතරක් සහභාගී කරගෙන දුක් මහන්සි වෙලා අවම මුදලකින් මගුල් උත්සවය අරගෙන මම හිතන එක හොඳ ආදර්ශයක් මොකද ජීවිත කාලෙම හම්බ කරගත්ත සල්ලි ටික කරන් විනාශ කරගන්න නැතුව අනාගතේ වෙන ඉතුරු කරගත්ත මේ යුවල ක්‍රිෂාන් පෙරේරා සහ ශේෂාද්‍රි පෙරේරා I'm Shashadri. Welcome to the Pereira's family. Thank you. හරි මං කාගෙන්ද බලන්න ක්‍රිෂා කොහොමද ජීවිතේ හොඳයි ගාවින් හොඳින් යනවා මම ඇස්සල හොඳට කාලා බීලා මහත්තලා ඉන්නවා අනිවාර්යෙන් කිලෝ පහකට වැඩි වෙලාලුනේ ආරංචියක් කාවා අපිට ස්ටෑන්ඩර්ඩ් ෂැඩෝ මොකද අත ජීවිතේ හොඳයි හොඳයි ඉන්න ඔව් හරි ඒ දෙන්න ඊට පස්සේ දෙපැත්ත ඉන්න දෙන්නව තමයි දැන් මේ අඳුනලා දෙන්නේ නැහැ මම මුලින්ම ආරාධනා කරනවා නර්මදාට නර්මදා සෑයන කාලයක් තිස්සේ කිව්වා මෙයාව ගෙනාවොත් මට මෙයාව අඳුනලා දෙන්න අවස්ථාව දෙන්න කාවින්ග කියලා වෙලා It's up to you. ඔන්න අඳුනලා දෙන්න වගේ වම්මත පැත්තේ ඉන්න දෙන්න. ආයේ මේ ගානම කියනවා. අඳුනලා දෙන්න. ඔයත් මේ ලස්සට කරන්නේ. නේ මම ලස්සට කරන්නේ නැහැ. හරි මම මගේ දකුණු අත පැත්තේ ඉන්න කෙනා අඳුනලා දෙන්න. ඔයා එනකම් බලන්න ඉන්නේ අයියා. හරිද? මේ මගේ දකුණු අත පැත්තේ බොහොම අමාරුවෙන් මම ලංකාවට ගෙන්න ගත්තේ. හොඳ වෙලාවට කොවිඩ් ආවේ. ඒ හින්දා ලංකාවට ගෙන්න ගත්ත කොහොමරි. දුෂේනි මියුරංගේ. අයිබෝන්. කාලයකට පස්සේ ලංකාවට ඇවිල්ලා ඔන්න අපි අද දවසේ වැඩසටහන ගෙන්න ගත්තා මැසේජ් කරලා තිබ්බා වගේ ෆෑන්ස්ලා ගොඩක් ආවා ගෙන්නන්න කියලා ඉන්දියාවට වෙලා හැංගිලා හිටියා ඉන්දියාවෙන් එව්වේ නැහැ පස්සේ අමාරුවෙන් මං හිතන්නේ හැම කෙනෙක්ම රික්වෙස්ට් කරා අගමැතිතුමාගෙන් දුෂේනිව ලංකාවට එවන්න කියලා දුෂේනිව එක්කගෙන ආවා ආදරෙන් පිළිගන්න නර්මදා අනේ ඉතින් අද දවසේදී මං හිතන්නේ මෙයාට ඉතින් කොහොමත් ගෑන් ළමයි ටික කොහොමත් පස්සෙන් යනවා මේ දවස්වල ගණන් ගලම් බල්ලු ටිකත් මෙයාගේ බයි එයි දෙල්කම ලම් පස්සෙන් යනවා අපේ ෂේන් සිං අයිබෝන් ඔය ටික කියන්න දෙල්ල ගත්තා මම ලංකාවේ මේ සංගීත කණ්ඩායම් කලාව තුළ වෙනසක් ඇති කරපු විවිධ ගීත හරහා ජනප්‍රිය වෙච්ච සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් රචකයෙක් කියලා කිව්වොත් නිවැරදි මම හිතන්නේ නුදුරු අනාගතයේදී ඔහුගේම කියලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාද නලුව නෑ එයාගේ බයෝග්‍රැෆි කරන්න මම කියලා හරියන්නේ නෑ
ඒ අවස්ථාව ලැබුණොත් මම හරි සතුටින් බාර ගන්නවා. හොඳයි නම් මේ කට්ටියත් එක තමයි දවසේදී අපි කොපි චැට් ගත කරන්නේ මේ දෙහෝරාව. එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා 01127373 කියන දුර කතර මාර්ගයේ ඔස්සේ එන්න මේ පැත්තට ඇවිල්ලා ඔබේ ආදරේ මේ අය වෙනුවෙන් ලබා දෙන්න. මං හිතන්නේ මේ ෂේන්ගේ ගීත ගොඩක් ඔබ රසවින්දනය කරලා තියෙනවා. නමුත් අද දවසේ පටන් ඔබ ෂේන්ට ආදරය කරන ප්‍රමාණය වැඩි වෙයි මෙන්න මේ ගීතෙන් පස්සේ. ෂේන් ඔබටයි මේ ආරාධනා. प्रश्न किसी में कहने अहन बे खेली उत्तर दिनों නිවැරදිව පිළිතුරු ලබා දෙන්නොත් අපි වටිනා තෑග්ගක් ලබා දෙනවා. මොකද තෑග්ග කියලා ඉන්නේ මෑෂුවර් නෑ. හරිද? ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නේ.
මෙච්චර රටේ තරුණයන් සිටෙද්දී හරිද ක්‍රිෂාන්තම හිත ගියේ ඇයි ක්‍රිෂාන්ත බඳින්න මොන්නේ කියලා මම ළඟ ෂේන් ළඟ එතකොට නිලාන් ළඟ අපේ ඉන්දුනිල් ළඟ බ්‍රයන් ළඟ මේ කා ළඟවත් නැති මම නැතිව තමයි හිමින් හිමදාම එහෙම තමයි පටන් ගන්න ක්‍රිෂාන් බලන්න ඕන ක්‍රිෂාන් දන්නවා මම ගියා පෙරේරාස්න වියා වන් ෆැමිලි නේ ඒ ක්‍රිෂාන්ට හිත ගියේ මොකද්ද ක්‍රිෂාන්ගේ තිබ්බ මේ මං කියන්නේ ගියේ රැවුල නිසා කියලා හැබැයි ඔක්කොම නෑ ඇත්තම රැවුල නිසාද ඔව් ඇත්තම රැවුල නිසා ඕකේ ඉන්දුනීසියා ෂේප් එකේ මාස්ක් එක අතට අත දාලා මම රැවුල තියනවා කියලා ක්‍රිෂාන් මගෙන් එල්ල ගත්ත රැවුල එන්න ක්‍රීම් එකක් ගෙනත් දීලා ඊදෙර දින ඉතුරු වෙලා දැන් ඔන්න ඇරේ ක්‍රිෂාන්ටයි ශේෂාද්‍රට හිත ගියේ මෙච්චර ඉද්දි හිත ගියේ මම ශේෂාද්‍රට යාළුවෙද්දී ඇවිල්ලා ගුරුවරියක් හා ඉතින් මම ඒ ක්වොලිටි එකට හරි ආසයි නෝ කියන්නේ ගුරු ක්වොලිටි එක ගුරු ක්වොලිටි ඒතර අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක වැඩි ඉනේ ඒක ශිෂ්‍යයා ගැන තේරුම් ගැනීම හැකියාව වැඩි ගුරු වෘති අතරින් ඉඳපා ශේෂාද්‍රි අතරින් බෑ නෑ මම ඒක හරි මම ඒ ප්‍රශ්නේ අහුවා කියලා දන්නවද මම ඒක හොඳටම දැක්කා දැන් ෂැඩෝයි ක්‍රිෂානි දැන් වාඩි වෙලා මේ මොකක්ද දෙයක් කතා කර කර ඉඳලා ෂැඩෝ එක පාට කතා කරන බබා ටේක් ද පික්චර් කියලා කිව්වා මම අනේ ක්‍රිෂානි දෙති මෙහෙම ගියා ගිහින් වෙලා බබා පුටුව තියෙනවා කඩද පුටුව දැන් මෙතන ඉන්න මේ බිත්තිය තියන ගන්න කියලා කිව්වා මම කද හරියට ගුරු වෘත්තේ හරියටම කරනවා කියලා ඉවර වෙලා මම ඔක්කොම අතර පින්තූර ගන්න එක තමයි අමාරු විශේෂයෙන් මෙයාගේ අර කපල මේක කපල මේක තියලා අරක තියලා ගන්න බෑ බං ඒක පොඩ පොඩ ප්‍රැක්ටිස් වෙන්න මේ වැඩේ නෑ මම බිල්ලේ ගෙදර ෆ්‍රේම් එක කදලා දෙනවා ඒතර ඒතර ඉඳලා පික්චර්ස් ගන්න පුළුවන් නේ හරි ලෝචන කොහොමද වැඩ කටයුතු හොඳයි ෂේන් එහෙම කතා කරන්නේ හොඳයි ෂේන් කිව්වා ඔයාලට මේව මයික් ඕනේ නෑ කියලා ඕ එයා දන්නා නේ හරි स्टूडियो වෙනම තව ගයක් අරගෙන තියෙනවා අපි රෙන්ට් එකට කට්ටිය මෙන්න සින්දු ලියවෙනවද ඉතින් ඔය ගේ ඇතුලේ සින්දු ලියවෙන්නේ නැහැ ලියපු සින්දු වලට මියුසික් දානවා එහෙනම් ඔක්කොම එකට ඉන්නකොට වැඩේ වෙනවද කියලා අහන්නේ කෙල්ලෝ නැහැනේ කොල්ලෝ විතරනේ ඉන්නේ ඒක නිසා ඒ වැඩේ වෙනවා ඕකේ අවස්ථාවක් තියෙනවද කියන්නේ මේ ළඟදී අපිට ගීතයක් අහන්න වගේ ඔව් ළඟදීම අහන්න පුළුවන් වෙයි මම දන්නේ අන්තිම කරේ කොළඹ ෆිල්ම් එකට සොන් එක කලම් ෆිල්ම් එකේ සොන් එක ඉවරලා ඊට පස්සේ ට්‍රයිලෝගේට පස්සේ එක් කරා දැන් අලුත් එකක් එනවා ඒකත් ෆිල්ම් එකේ සොන් එකක් මම දන්නේ ඒකත් ළඟදීම රිලීස් වෙයි ඒකත් අහමු ඉතින් සර්ප්‍රයිස් එකක් කියලා තියාගෙන ඕකේ ගුඩ් හරි නිලා කොහමද මේ 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 දවස්වල අලුත් ගීතයක් ඔබ එලි දැක්කුවා ඒකට හොඳ ප්‍රතිචාර තියෙනවා يعني කෙටියෙන් ගියම පස්සේ ගීතෙන් පස්සේ ගැන කතා කරමු අපි මේ දවස්වල ලෙලනායකට තියෙන ප්‍රතිචාර විඳමින් ඉන්නවා ඒත් එක්කම ඊළඟට දෙන්න ඕන මොන වගේ එකක්ද කියලා ඉතින් plan කරනවා දෙන්න පුළුවන් ඊළඟට අනිවාර්යෙන්ම දෙන්න පුළුවන් දෙන්න ඕනේ නේද අනිවාර්යෙන් plan එක ගහගෙන යනකම ගින් ඊළඟට මොන වගේ එකක්ද දෙන්න කියලා right දුෂේනි කොහමද ඉන්දියාව දාලක පට ලංකාවට එන්න හිතුනේ අපි තෝ ඉන්දියාවෙන් පදිංචි වෙයි කියලා ඉන්දියාවෙන් එව්වද මොකද උනේ ඉන්දියාව වැඩ ටික යනවද තාම කියන්නේ වැඩ කියන්නේ ෂේප් එක යනවා. ඉතින් මම ආවේ අත්තරම දවස් මේ දෙකකට තුනකට වගේ ආවේ පොඩි වැඩකට. ඊපස්සේ කොරෝනාත් එක්ක එයාපෝට් සර්වර් ඊට පස්සේ මම හිර වුණා. ඉතින් මගේ ඇඳුණු ඔක්කොම තේ තාම. ටබෝට් වෙන අත යන්න බෑ. දැන් යන්න දැන් පොඩ බෑ. ඉතින් ටික කාලයක් ලංකාවේ ඉන්නවා ඒක. ඉන්නවා. يعني සම්පූර්ණයෙන්ම ලංකාව අමතක කරලා ඉන්දියාවත් එක වැඩ කරන්න දැන් එහෙම එකක් නෑ. නෑ නෑ එහෙම එකක් නෑ. මම හැමතිස්සෙම ෆ්ලෝ එකත් කියන්නේ කියන්නේ. මොකද්ද වෙන්නේ මම එක බාර ගන්නවා. ඉතින් මොන හරි තියෙන විදියකට එහෙ යනවා මෙහෙ යනවා අනතරම ඉන්නවා. දැන් දුෂේටි හින්දි කතා කරන්න පුළුවන්. හා. මොතරම් පුළුවන්. සිංහලෙන් කතා කරන්නේ පොඩ හින්දි වගේ තමයි. නෑ පුළුවන්. අර ෆැමිලි ඇක්සන්ට් එක. ආ ආ. ඔව් අර ඒ වගේ එකක් පොඩක් තියෙනවා වගේ. ඇදිනවා මම පොඩ්ඩක්.
ෂේන් එක පොඩ්ඩක් හින්දියෙන් කතා කරන්න. ෂේන් මොනවද ඒක චුට්ටක් අහන්න ෂේන්. මට හින්දි දන්නේ නැහැ. මං දුෂේනි සිංහලෙන් කතා කරද්දි මං අහලා තියෙනවා හින්දියෙන් වගේ කතා කරන්න කියලා. ආ ඒ ඇක්සන්ට් එක පොඩ්ඩක් එකක් ගන්න. ඒ කියන්නේ යා පොඩි කාලේ ඉඳලා මම දන්නේ ඒක ආසාවක් තිබ්බනේ. පොඩි කාලේ ඉඳන් මගේ ඉංග්‍රීසි වුණොත් මේ අර ශ්‍රී ලංකන් විදියට නෙමෙයි පොඩක් අදිනවා මම. ඒකයි ඒක. අදිනවා කියන්නේ? අදිනා කියන්නේ අර කෑවද? ඒක මම පොඩක් අදිනවා අර. හින්දි වලින් එහෙම කෑවද? शत्रु මොනවද කියන්නේ කතා කරා ෂේන් අයියාගෙන් ෂේන් අයියාගෙන් කැමති දෙයක් ආ sorry ෂේන් අයියා අංක ඒ අයියා කියන්නේ තුරද හරි මොනවද මට උත්තර දෙන්න බෑ මං ගොළුවේ කිව්වා හරි මං හින්දි ගොළුවේ හරි හරි දැන් ඔයා හිතන්නේ හරි අපි හිතුව චිත්‍රපටයක කැලලක් කියලා හරි දැන් ඔයා හිතනද ෂේන් ඉන්දියාවේ ඉන්න දුප්පත් අසරණ දරුවෙක් මෙයාට කතා කරන්න බෑ නෑ මං හිතන පොසත් කොල්ලෙක් හැබැයි ගොළුයි හරිද දැන් ඔයාට උනේ මෙයාට උදව් කරන්න. ඔයා දන්නේ මෙයා රිච් කියලා. ඔයා හිතන්නේ මෙයා හරි පුව කියලා නැන් ඉන්න විදියයි එකත් එක තමයි ඔයා හිතන්නේ. ඔයාට දැන් මොනවාරි මෙයාට උදව්වක් කරන්න ඕනේ මුදල් වලින්. ආ. බැරි වුණා. आपको कुछ पैसा चाहिए क्या? बोलो ना आपको आपको बात नहीं कर सकते क्या? आप बात नहीं कर सकते क्या? ගොළුවට කන් එන්නේ නැහැ. ගොළුවට කන්. शत्रु ප්‍රසන් කරනින්ද පොඩ්ඩක් ඉන්නවා නැත්නම් ඉතින් ඉවරයි වටේ පිට ඉන්න කතිය. ඔයා ඇයි දැන් අද? ඇයි ඔයාද? දැන් මට හරි සතුටුයි මට කාලෙකට පස්සේ මගේ හොඳ මිත්‍රයෙක් අම්මනේ මේ පැදින්ගෙන මට ඔයත් එක්ක පොඩ්ඩක් පොඩි ඇටැක් එකක් තියාගෙන. ඕකේ හරි මම පටන් ගන්නද? හරි අපි දෙවන සින්දුව මිස්ටර් පෙරා. ඔබටයි මේ ආරාධන ගයන්න ඔබේ ගීතය පළමු ගීතය. balanda hey ma kula nivasata yanawa hey dapidu adarai kawuro tani wenawa budu balanda hey ma kula nivasata yanawa hey dapidu දරේ කවුදෝ තනි වෙනවා ගංගේ දුබලඳ ඇය
නිලන් සාමාන්‍යයෙන් වැඩිපුරම යන්න ආස රට මොකක්ද වැඩිපුරම වැඩිපුරම මන්ද කොල්ලපට විනාල කතා කරන්න බය වෙන්නේ හරි මයින්ඩ්ස් එකයි අපේ මේ ගොල්ලෙන්නේ හරි මයින්ඩ්ස් එකයි හරි වැඩිගම දමද දානවා කියන්නේ වැඩිපුරම යන්න ආස මේ අවසාන අඩියේ යුරෝප් වලට ඉතින් මේ මේ එහෙ තමයි වැඩිපුරම ආස ඉතාලිය වගේ ආස ගොඩක් යාළු වෙන නිසා හා එතකොට සාමාන්‍යයෙන් ෆ්ලයිට් එකකට නැගගම කලින් නිදා ගන්නවද නැත්නම් ලෑන්ඩ් කරන්න විනාඩි 10කට 15කට කලින්ද නිදාගන්නේ සාමාන්‍යයෙන් මේ නිදි ගන්න අඩුයි කියෝ කියෝ යන එක තමයි කරන්නේ කාත් එකද කියෝ එනි යනක ළඟ ඉන්නේ කවුද ඇත්තද මේ ඔව් මේව දැක්කම දුවනවලු නේ ඇයි ඇයි හොස්ටස් ලාව දැක්කම දුවනවලු ආවද ඇයි ඒ එහෙම නෑනේ එහෙම ආරංචියක් ආවා අපිට ආරංචියක් ආවා නෝ අන්තිමට කොරියා ගියාද කොරියා ගියේ කොයි කාලේ කොරියාත් ගියා කොරියා අදදාස් 19 ජනවාරි වගේ මම 19 හරි ඒ ගිහිල්ලා ආවෙ එතකොට අපේ ලංකාවේ ෆ්ලයිට් එකනේ ආවේ ඔව් හරි අයියෝ නැග ගමන් ටක් ගාලා ෆ්ලයිට් එකේ ලයිට්ස් ඔෆ් කරේ එයාස්ටස්ලා දන්නේ නැහැ බොරු කියන්නේ බා දැන් ගන්නවා යාව ලයින් එකට එහෙම එකක් කොහොමද ඔයා ගොඩක් දන්නවනේ මේක මම දන්නවා එයාස්ටස්ලා ගොඩක් ලංකාවේ ඔගොඩක් ගන්නද ගන්න කමක් නැහැ ආ ගීත් අර කෝල් එක දාන්න මොනවද ඕඩර් කරන්නේ अग्र संगीत कंटे हमुना पिटी बस सीट मम्मी तब आलू दिन फस्ट बैट गाने सूटी कुमार වයින් ඕඩර් කරා සිංගල කොල්ලෙක් හිටියේ මේ කොමරි ෂෝට් අට 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 ඒක දෙන්නේ නැහැ සමහර එකයි දෙකයි එහෙමනේ මේ මොකද බෝතල ගෙනලා දුන්නේ ඒකත් ඉවර කරලා ආයෙ ගන්න අපි එන ගමන් ඉතින් මං හිතන්නේ ඒක වෙන්නේ දුයි කියලා තියෙන ඒ කියන්නේ අපේ බෑන්ඩ් එකේ ලීඩයි අනිත් කට්ටිය කියන මචං ඉල්ලන්න එපා මේ ඔහොම නෙමෙයි හරි නෑ ඔහොම ගියේ ඒ කියන්නේ එහෙම ගිය ඊට පස්සේ වැඩිම තැන ඉස්රායිල් සීට් එකේ හොර කිව්වා අපේ කීබෝඩ්ස් කිව්වා මචං මේ අපි සිංගප්පූර් වලට මොකක් හරි එකක් තිබ්බා ट्रांसिट टाइम वहाँ करी मैं बैन करना ये लटेंगे ही मैं क्या नहीं मैं काटता लगा रुपया मैं ही मैं किया इट वासे मामा नहीं तत्तर की हुआ मैं मामा इतने बड़े मागे यार मागे नाम्बे के दीप्पे के नहीं मैं आया ना अवलन नया मचांग अरो उग्गे है पत्तेर बेक के ना शेहान कीला यार सीट टेक मामी टे अवलन नया शेहान तो बैन कराने तावदे अग्गे
ඒක වෙන්නේදි මම හිතන්නේ මොකරි බාරයක් ඔප්පුනාද මට කොරේ යන්න අම්මොත් මම වයින් ග්ලාස් අටක් බොන ෆ්ලයිට් එකේදී කියලා ඉවරද හත ගානේ ඇත්තට මේක කිව්වා මම බ්ලොටින් පේපර් එකද ඔච්චර බොන්න පුළුවන් නෑ නෑ බොන්න පුළුවන් කටි ඇති නෑ වයිට් වයින් එකක් ඉතින් මේ ඇත්තටම මේ ඒක අර ඒ වෙලාවෙ ඉන ගමන් ඉතින් ගෙදර ඉන ගමන් නිසා එහෙම කතිබ්බේ දැන් ආපහු ඉතින් රට යන හම්බුන තාපේම කතර කරා බලාගෙන තව මොන මොන වගේව කියන්නේ කියලා නේ ඇත්තටම කියන්නේ මේ එකක්වත් මේ අපි කතා කරලා හොයපු දේවල් නෙමෙය උංගලන්ගේ මේ අර අපි දානවානේ මේ ෆෑන් පේජ් එකේ උංගල එනවා කියලා අතර උංගලන්ගේ යාළුවෝ නෑද අයෝ හිත මිත්‍රයෝ ඔක්කොම මේ තරහකාරයෝ දාන කමෙන්ට්ස් ඔව් අපේ මේ මේ දුරකතන වලට එවපු ඒවා කෙටි පණිවිඩ ගොඩාක් එවලා තිබ්බා විශේෂම මගේ මං හිතන්නේ මම කොපි චැට් කරන්න ගත්ත ඉතිහාසයේ මට අද වැඩිපුරම වීඩියෝස් ආවේ ෂේන්ගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉරලම මාත් එක්ක යන්න ඕනේ ආ ආ දේ ඒ වැඩි කියන්නේ මම ලයිව් අහන්නේ ඔය කොහෙද යන්නේ කියලා ඉන්න. හරි මේ මේ මොකද්ද අපි ඊළඟ ගීතේ යන්න කලින් මේ මේ ෂැඩෝ සාමාන්‍ය ඩයට් කරනවද? නෝ. හරි දැන් ඔයා. හා? ගොඩක් කාලා තමයි ඩයට් කරන්නේ. හරි අපි ඩයට් ඔයත් දැන් ඩයට් කරන්න පටන් ගත්තද? සාමාන්‍ය. සාමාන්‍ය. එයාගේ ඩයට් එක හැමදාම හෙට. අයියේ. ඉතින් මම අද ඩයට් කරනවා කියලා හිතුව හෙට මොනාරි උලදෙනවා ගන්න. අනේ ස්වීට් අනේ. නෑ මට ඒක හිතා ගන්න බුලා හිතනවා සාමාන්‍ය මේ මේ ෂැඩෝගේ ඉන්ස්ටාග්‍රෑම් එක දැක්කම කෑම ಜಾති ගොඩාක් විතර තියෙනවා මේසයක් වටේ ඉන්න දාලා ඒතරම් කොහොම ඩයට් කරන්නේ නැහැ කියන එක මම දන්නවා. දැන් ගේන්ටි කන්නත් එපා. කෑම රහයිද ක්‍රිෂාන්? හරි රහයි. හරි මොනවාද යා රහටම හදන්නේ? රයිසන් කරි හොඳයි ගොඩක්. රයිසන් කරි රහට හදන්නේ. එතකොට ඒ කාලද ෂැඩෝ ඇඳ ළඟ මේ තරාදියක් තියාගෙන ඉන්නේ. උනේ නැගිට එක තරාදියක් තියාගෙන ඉන්නේකද? උදේ එක රයිට් එක ගුඩ් මෝර්නින් නෙමෙයි. බේබි අම් ෆැට්. දවසට දවසම හරි. නම ලයිෆ් බොයි වෙලිවල් සහ කෝමාරිකා විෂ බීජ වලින් රටටම ආරක්ෂාවයි සමටත් සුමුදුයි පෑනුරා ගත හිරි වැටි ගියා නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා මන පැඳුනු රුසරා සුර ලොව මවා තියා ළඟ දෙවටි දෙවටි හිත දමා ගියා එල්ලෙලනා නුඹති සරුල මෙහෙදිලනා දීපු වරල දිගේ හතමා නුඹ වෙතම යාවුණා එල්ලෙලනා මේ දිල්ලනා දිගු වරල දිගේ හතමා තුඹ වෙතම යාවුණා නා 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 තුඹ වෙතම යාවුණා දෙන්නත් දැම්ම කෙල්ලේ හිත ආ දැන් ගස් මතුඹයි හඳමා ඔය සංකර කිතර රැකු මෙන් මහද අලු උනා තමා නුඹේ බැල්මක් වැටෙන තුරා වරු ගන බලන් හිටිමා ඉන්න ආසයි මගින් එක අවදි නොවෙන එලි වෙන තුරා ඒ දැනෙනා හිත සමහලන නුඹ මුවේසිනා එන්නේ මි නුඹ හා කමි කරකාර මෙ හද නුඹේ තමා ඒ දැනෙනා හිත සමහලන නුඹ මුවේ ගත හිරි වැටි ගියා නුඹ ළඟට ළඟට හිත ඇදී ගියා මන බැඳුනු රුසරා සුර ලොව මවා තියා ළඟ දෙවටි දෙවටි හිත දමා ගියා එල්ලෙලනා නුඹති සරුල මේ දිල්ලෙනා දිකු වරල දිගේ හතමා නුඹ වෙතම යාවුණා එල්ලෙලනා නුඹති සරුල මේ දිල්ලෙනා දිකු වරල දිගේ හතමා නුඹ වෙතම යාවුණා
ඔබ වෙතම යාවුනා Zero calorie Lipton green tea that increases your metabolism. Let's stay fit with Lipton green tea. Punchima deekin loku enasak. Sachet walata wada Sunsilk loku bottle en rupiyal 20 ka ithiriya. Dove conditioners wala athi moisture lock system tetmaniya randawa susinindu frizz protected kes kalamak laba dei. Fair and lovely wala aluth nama then glow and lovely. Fair and lovely then glow and lovely. සමහර වෙලාවට මේ සමහර ගීත තියෙනවා ඒ ගීත ඇතුලේ අපි ජීවත් වෙන වෙලාවල් තියෙනවනේ සමහර ගීතවල තියෙන වචන වලට අපි පෙම් බඳිනවා ඒ පෙම් බඳින සමහර අවස්ථාවලදී අපි අපේ අතීත වල වලට ගොඩාක් යනවා හරි සුන්දරයි සමහර ගීත ලියවෙන්නේ ඒ හින්දම තමයි ඉතින් ගොඩක් තැන් වලට ගොඩක් අය ගියා මොනිකන් කියන්නේ කනඩි දෙක මොකක්ද කියන්නේ කනඩි දාන්න කිව්වා හරි වා අරි අපිට කෝල් එකකින් අපි කෝලත් එක්ක කතා කරලා යනවා නේද අයබෝවන් කවුද මේ අයබෝවන් අයබෝවන් කවුද මේ මම ආයන කතා කරන්නේ ඔව් ආයන කියන්න කාටද කතා කරන්න ඕනේ
මට කතා කරන්න ඕනේ ෂේන් අයටයි නිලන් අයටයි. ඕකේ කතා කරමු. ෂේන් අය කොහමද? හොඳයි හොඳින් ඉන්නවා. ඔයාගේ හෙලෝ. ඔව් අහනවා. ඔයාගේ සින්දු අපි ගොඩක් අහනවායි. ඒකයි කොහොමද අයියගේ වල්පටව ටික? පැටහු ලොකු වෙලා ඉන්නේ දැන් අත්තරම කියනවා. අයිය ගන්න විදියක් නැතු. හරි ගලන්. ඉන්නවද ගොඩක් ඉන්නවා වගේ ආවා ඉතින්. දැන් ඉන්නව 17ක්. හෙලෝ නිලන්නේ. අයිබෝන් කියන්න. අයිබෝන් නිලන්නේ කොහොමද නිලන්නේට? හොඳින් ඉන්නවා ගොඩක් හොඳින් ඉන්නවා. අයියගේ ගොඩක් මේ සින්දු අහනවා ඒකයි මේ ලෙලනා සින්දුවට ගොඩක් කැමතියි ඒක මහත්ම ලස්සනයි බොහොම ස්තුතියි ඒ වගේ අයියේ මේ තවත් අයියගේ මේ එදිකම් කරලා සින්දුවට මම ගොඩක් කැමතියි හරි තැන්කියු මට රික්පොඩි රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් වේද ඒ අනිවාර්යෙන් ඔයාගේ සින්දුව අපි අනිවාර්යෙන් වැඩසටහන ඉවරෙන්න කලින් අපි ඔයාවෙනුවෙන් ගායනා කරනවා යනවා තැන්කියු ඒකයි අයියට විශ් කරනවා අයියගේ ඉස්සරහ වැඩවලට Everything. Shin. Nah, bule malanu ini. Sena itu Sena kita kira lagi. Malu. Tapi dia lebih. Hari. Bang Medi ni tengah tu Sena itu dani. Dani. Ya tu. Ya ke Sindu paling asam Sindu muka tu kian. Muka tu sang meh tu lah. Pudik ayat lagi kian. Please request. Dushin Sindu kian. Yang Dushin ni wahai ni Sindu kian wahai. Parana tarah muka. පරණ තරහක් නැහැ හිතේ ඒකට මම සබ් ශෙනි ශෙනි මොකද්ද වර වතුරක් දීලා ලෑස්ති පොඩ්ඩක් ඉන්න මම එන්නේ පොඩ්ඩක් ඉන්නේ අර දෙන්න ඔව් අතීතයේට හුරු පෙම් කතාවක් මොන වැරද්ද තිබ්බත් මම සමාව දෙනවා කියලා එකක් කිව්වා හරි දැන් ෂේන් සංවේදනා කියන්නේ ඒකට රිප්ලයි සින්දුව ඒක තමයි හඳම සින්දුව බලා ගන්න පුළුවන් අන්තරම් දැජුන්නේ පොඩෙන් ෂේන් ෂේන් මගේ යාළුව මගේ තර දැන් අවුරුදු 10ක් 15ක් ඉඳලා 30 හැබැයි මං ඉඳන් අද තමයි දැක්ක මෙච්චර බය වෙනවා ආකාශයේ දෙන රාකියා සඳ අහසේ ගිලුණා කියා මා දැසනු පිණි සදා ඔබෙරුවම ඕනා නිසා සංසාරේ නිම්නේ පවා හමුවන්නේ ඔබමයි සදා ඒ මොහොත ලං වෙයි කියා අත වෙන වෙන බලක් කියනවා කියලා හිතා මං ඉන්නේ නොමරි තමා Thank you Kishan thank you Kalinga yang hambe me මම එතෙන්ට ඇවිල්ලා මේ ඒ ටික හින්දියෙන් කියන්න බැරිද මම ඉදා ගන්න අපිට බැරිද විරාමයකට යන්න නෑ බඩේ ඉඳලා අැතරෝ කතා කරගන්න මොන නෑ right මේ මේ shadow ගේ සින්දුවට යන්නත් ඕනේ මේ එතකල ඔයගෙන් අහන්න ඕනේ මේ මම හිතන්නේ ඔයාලට හොඳ chance එකක් හම්බුණා ඉන්දියාවේ වෙලාවේ මම හිතන්නේ ඒ දවස් එහෙ ඉන්න හොඳම photographer එක්ක ඔයාලට වැඩ කරන්න කවුද ඒ photographer මම හිතන්නේ ගොඩක් අය ආවි ඉල්ලනවා කියලා මට එහෙම ආරංචි එකක් කතාව ඇත්තද ඒ ඩබ්බුනේ ඩබ්බුරත්න එයා සමනේ celebrity photographer කෙනෙක් ඉතින් මම එයාත් එක්ක වැඩ කරා සයි ටීම් එකම හරීම මේ කියන්නේ bollywood related ඉතින් ඒක මම හිතන්නේ ගොඩක් අය කියන්නේ ඔකේ නෝ portfolio එකක්ද කරේ කොහමද ඒ just a photo shoot or a I did some work. it's work. Yeah. Okay. You think oh, you think ekak loku asanawak sa man hitanne I was lucky enough. Mama weda karanne ekka e camera wata asu wenna man hitanne I was lucky enough. Okay. Hondai ekak man hitanne Lankawae
රංගන ශිල්පිනියකට ලබන්න පුළුවන් ලොකුම භාගයක් කියලා මම විශ්වාස කරනවා. අපිට සතුටේ ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඌත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිච්ච එක ගැන මම හිතන්නේ ෂේන් රෙවොලූෂන් බුල්ස් මගේ සෙට් එකේ නම ලයන් බුල්ස් මොනවද කීදෙනෙක් ඉන්නවද 17ක් ඉන්නවා දැන් මේ වෙනකොට 17ක් ඉන්නවා ඉතින් තව අතරම කියනවා නම් ෆ්ලයිට්ස් නැහැ ලංකාවට එන්න 12ක් ඉන්නවා තායිලන්ඩ් වල 7කුයි යුරෝප් වල 5කුයි ඉතින් ඒ 12න් 3 දෙනෙක් ඔගලුන්ගේ අපේ මේ ABC එකෙන් මගේ ගෙනන 3 දෙනෙක් කියලා කියන ලෝකේ ඉන්න හොඳම බුලිස්ලා ඉතින් රේනා යගාවම ඉන්නේ දැන් ඉන්න ගාම ලංකාවේ ඉන්න මගේ අයින ලොකුම එක්කන ලංකාවේ සිදින් ඒක වෙනම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න ඕනේ ඒක ලොකුම බුලිට නමක් නැහැ කියන මේම ඒගොල්ලෝගේ නම්ස් කියන්නේ බුලිස්ලා සයිසස් 6ක් ඉන්නවා සයිස් 6කින් මයික්‍රෝ කියලා දිනවා ඊට පස්සේ පොකට් කියලා දිනවා ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඊට පස්සේ ක්ලාසික් ඊට පස්සේ එක්ස්ට්‍රීම් ඊට පස්සේ XL ඊට පස්සේ ඩබල් XL හැබැයි රෙකග්නයිස් කරන්නේ රෙකග්නයිස් කරන්නේ ABKC කියන කම්පැනි එක හතරයි he's talking about the dogs ක්ලාසික් ඉන්නවා එක්ස්ට්‍රීම් ඉන්නවා XL ඉන්නවා ඩබල් XL ඔක්කොම ඉන්නවා ෂේන් ඉන්නවා වීඩියෝස් ටික කපි කිෂාන් කිෂාන් එදාසම කෝල් කළා ගමර ඩබල් XL එකක් ගන්න ඕනේ කියලා මට එකෙක් තියන් හිටියා පෙර කාලේ තාම ගත්තේ නැහැ ලොකු වෙලා ඉන්නේ ගන්ඩි ටිප් ආන්නේ බාග මේ මාර ආසයි මාර වැඩේනේ මේ මේ බෑනේ මේ ශේෂාද්‍රි කැමති නෑ නේ බල්ලන් බල්ලෝ දැකම දුවනෝනේ නෑ ගෙදර දැන් ගෙදර දෙන්නෙක් ඉන්න එදෙන්නත් පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනද ඇයි ඒ ගෙදර නෑ මේ මාර බය සිරාට පෙට්ස් ලා කාටවත් කැමති නෑ මෙයා ඉන්නවා ඉట్లా කැමති කිෂාන්ට ඉතින් ඒ එක්සෙල් දෝ එක්සෙල් අපි මේ ලස්සන ගීතයකට යන්න ඕනේ ෂැඩෝගේ ඊට කලින් කියන්න ඕනේ මේ බීච් වල නාන්න කියලා තිනවනේ හැමෝම. ඒ කියන්නේ ඕ ලෙවල් සේල ඇඩ්මිෂන් අරගෙන එහෙම නාන්න කියලා තිනවනේ ගෙවල් වලට හොරෙන්. නැහ්. හා? නැහැ. එහෙම නැහැ. එතකොට හොරෙන් මේ ප්‍රිෆර්ඩ් ගිල්ඩ්ස් වල ඉඳලා වෙන ස්කෝල් වලට යන්න කියලා මාට් වෙලා තිනවනද? සර් කෙනෙක් බස් එකේ ඉඳලා. ඒක දන්නවා. රයිට්. ඕකේ. අපි ඒ ගැනත් කතා කරමු මේ එන්න ෂැඩෝ ඔයාගේ සින්දුව කියමු බලමු ෂැඩෝගේ ගීතය. Oh,
නැයිනේ මම හිතන් ක්‍රිෂාන් හොඳට ට්‍රේන් කරනවද කුද සින්දු කියන්නේ ශෂාද් ජී එහෙමද ඩෝට එක සින්දු කියනවා නේද ඩෝට එක කරන් බලපොතන ඔව් ලස්සනට කියනවා යා ඔව් හරිම ලස්සනයි මේ මේ ළඟදී ඔයා වන් වේ එක කොහෙද ගියේ වන් වේ එකද මම ඔව් වන්වේ එක යන්න බෑ ලොක්ඩවුන් එක. ඒක තමයි. ඔයා මේ ළඟදී වන්වේ එක ළඟදී නෙමෙයි ටිකක් තියන් මේ වන් ලොක්ඩවුන් එක. අම්පාර පැත්තේ. අම්පාර පැත්තේ. වන්වේ. ඔව්. රොන්ග් සයිඩ් ගියද කොහෙද? දිල්ලාර කියන මල්ලි කෙනෙක් කවුද අම්පාරේ? ආව්. රොන්ග් සයිඩ් ගියද? මට මතක නැහැ. දිල්ලාර කියන මල්ලි කෙනෙක් කියන අපේ මේ ෂෝස් එකේ අම්පාරේ ෂෝස් කරන මල්ලි. එයා තමයි ඒ සමන අම්පාරේ ෂෝස් කරන්නේ. නමුත් ඔයා රොන්ග් සයිඩ් ගිහලා පොලිස් එක්කෙනෙක්ට හොයලා ඊට පස්සේ පොලිස් එක්කෙනත් එක කතා කරලා දැන්නියාගේ හොඳම යාළුවාද? ඔයා ඇක්ට කෙනෙක් කියලා කිව්වලු. නෑ. මගෙන් අහන ගොඩක් කට්ටිය කියන්නේ පොලිසිය කඩේ. නැතම මත්තා මේ රඟවනෝනේ. නෑ. මට වන් රොන්ග් වන්ස් වන් වේ ගිය කියන්නේ වන් වේ පාරක මං ගිය කතාවක් මට ඇත්තටම මට එහෙම. එයාට කෝල් එකක් ගන්න කියන්නද? ඊළඟ දන්නේ නැහැ. එයා දැන් කෝල් එකකින් අපි කතා කරනවා පස්සේ කතා කරනවා. පොලිසිය කියන්නේ ෂෙනී පොලිසිය ඔව් පොලිසිය කෙනෙක් ආය ඇත්තට දැන් හොඳම යාළුව. එයාට තමයි අහුවෙලා තියෙන්නේ. පොලිසිය ගොඩක් යාළුවෝ ඉන්නවා වගේ පොලිසිය යමුනේ. මතක නැහැ. එයාට ගන්නද කෝල් එක? මතක නැහැ ගන්න. මම ගීතේද දන්නේ නැහැ ජීවත් වෙන්නේ. කාවි. ගීතේද දන්නේ නැහැ ජීවත් වෙන්නේ. රයිට්. මේ ඔය ගුරුවරේ මේ ෂැඩෝ ටීචර් කෙනෙක් කියලා කිව්වා මතක් වුණේ මේ මේ දුෂේනිටත් පුංචි කෙනෙක් ලොකු ආසාවක් තිබ්බල ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න නේද පිස්සුව තාම එක තාම තියනවාද දැන් නම් ඇත්තටම නැහැ පොඩි කාලේ ලොකු ආසාවක් තිබ්බ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න මොකද මගේ නැන්ද ඉංග්‍රීසි ටීචර් ලයික් යා හරි ලස්සනට අඳිනවා කරනවා මම ඉතින් පොඩි කාලේ ඉඳන් හරි ආසය වගේ වෙන්න ඔයාට දැන් ඕනනම් හින්දි ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් ෂෙනී එනවල ඉගෙන ගන්න වැරදි ඉඳි තමයි ගන්නන්න වෙන්නේ අර ග්‍රෑමර් එහෙම වැරදි කමක් නැහැ වැරදුනත් ඉඳි ආගෙන දුෂේනි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න පොඩි කාලේ ඉඳලා හරි දැන් හින්දි ක්ලාස් එකක් කරනවාලු හින්දි ඔව් හින්දි වන් එච්චර වන් ආසමයි නෑ මම ෆිල්ම් එකක්වත් බලන්නේ නෑ හින්දි ඇත්තටම කියනවා නම් මම ඒක නෙමෙයි මට තේරෙන්නේ නැති නිසා මට හරි අමාරු පෑ තුනම මාරක් විතර එක නෑ ඒක ඉගෙන ගන්න තමයි දුෂේන් ළඟට අපි යන්න හදන්නේ ඔය අයනවද නෑ යා රඟපාන කාලේ කොහොම හරි බලලා මේ සබ්ටයිටල්ස් දානවා ඉතින් මේක පත් වෙන්නේ නේ එබැන ඕනේ විතරම කකුල් දෙක වෙන එකට පත් වෙනවා කලබලෙට වෙන්නේ නැහැ ලෝෂි කොහමද වාගේ ව්‍යාපාර කටයුතු අපිට ආරංචියක් ආවා මේ 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 රෙස්ටුරන්ට් එකක් දාන්න යනවා කියලා නෑ ව්‍යාපාර කටයුතු වලට කිසිම දැන් සම්බන්ධතාවයක් නෑ වෙන කාටවත් නෑ එහෙම බලාපොරොත්තුවක් තිබ්බ කියලා අපිට ආරංචි බලාපොරොත්තුණයි ඉතින් කොච්චරවත් තියෙනවද නේ මෝටම තියෙනවනේ නෑ මොකද මේ මට කතා කරා මේ මේ මල්ලි කෙනෙක් අතට මෙයා තමයි කිව්වේ අයියේ මේ මට ආරංචියක් ආවා මේ ලෝචනාක්කා රෙස්ටුරන්ට් එකක් දාන්න යනවා කියලා පුළුවන් නම් කන්ටැක්ට් කරලා දෙන්න කියලා කිව්වා වැඩ කරන්න මම ඇහුවා කොත්තු දාන්න කොත්තු කඩයක් දාන්න දෙලද කොත්තු කඩයක් දාන්න දෙලද කොත්තු කඩේ දැම්මද සද්දෙට කොත්තු කැමෙන්නේ ඔයාව ගන්නවා මම වැඩට අනිවාර්යයෙන් මම ආසයි කොත්තු බාස් කෙනෙක් වෙන්න ගමුණ ආසාවල් තියෙනවා ඔය ගොඩාක් ආසාවල් තියෙනවා ඉතින් බලාපොරොත්තු වගේ තමයි වට මගේ තියෙන ආසාවල් එලේ එලේ මේ මේ එහෙම දැන් මුකුත් ආසාවක් නැහැ කරන්න මේක ඉවරනකම් ඉන්නව හැමද ඔව් මේ දවස්වල තියෙන ව්‍යාපාරත් හැමෝම වහන කාලයක් නේ මේක මං හිතන්නේ මට මේ කාලේ මේ හොඳ වෙයි කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මේ කාලේ මේ අපි හැමෝම ට්‍රයි කරන්නේ ජීවත් වෙලා ඉන්න කොහොම හරි මාත් ඒකටයි ට්‍රයි කරන්නේ මගේ පවුල හැමෝමත් ජීවත් කරගෙන රටේ හැමෝමත් ජීවත් වෙලා ඉන්නවා දකින්න තමයි ආස ඉති ව්‍යාපාර ගැන හිතන්නේ අද ડોක්ටර් කෙනෙක් වෙන්න බෝතල් යාවේ කට්ටිය සිරාදේ කැවුමමයි හරි කන්න මේ ලෑන් යන්න නායක කන්න පැත්තේ මේ बीच सर्ट मार्ट යටෙන් උන් පිටින් එවුවනේ ඉස්කෝලේ තුම. යා. යා. ලෝචි. ලෝචි. ලෝචි යකියන්නේ ඒ ලෝචි. මොකද?
සිද්ධිය මේ මම මේ කල්පනා කරේ ඒක නෙමෙයි දැන් මේ මෙහෙම පටන් ගන්න කොහොම කොහොම මේ ඇවිල්ලාද කියලා මෙතනට දැන් බය වෙන්නේ අපි ගොඩක් ආ ෆිල්ටර් කරලා තමයි යන්නේ හම්බු හැබැයි අපරාධ කියන්නේ බෑ හොඳටම වැඩේ කරලා තියෙනවා කරලා තියෙන කතිය සුපිරිටම කරලා තියෙනවා නේ සුපිරිට මේ තාම දෙවණියක මම හිතා ගන්න අමාරුයි නෑ අතර මේ නෑ අපි මේ ගම නායකකන්ද ඉතින් බීච් එකට ගොඩක් ළඟයි අපි නිතරම වගේ නිතරම යනවා ඔයත් දන්නවනේ ඔයත් ගුච්චබඩ නේද නායකකන්ද ඉතින් අපි නිතරම යවනවා බීච් එකට ඉතින් නාන්න කරන්න නිතරම වගේ යනවා මේ මේක මම හිතන්නේ මේ මට හිතෙනවා ඒක වෙන්නද කියලා ඉවරලෝ කියන්නේ මේ ඕලෙවල් ඇඩ්මිෂන් ගත්ත දවසේ කොහොම හරි 10ට 10 මාලට විතර ගිතර යන්න දුන්නා හ්ම් මමයි අපේ මේ ඇඩ්මිෂන් අරගත්තට පස්සේ ගත්ත දවසේ දවසේ කොහොම හරි මම යොලුත් තියෙන ස්කෝලේ ගාමයි කීප දෙනෙක් ඉන්නාම ඊට පස්සේ අපි බීච් යන් කියලා ඉවරලා කට්ටිය මේ ළඟ ගෙවල් තියෙන කට්ටිය කිව්ලා අපි මමත් ඇඳුම් මාඩු කොටගෙන අවිල් ඉවරලා අනිත් අය යුනිෆෝම් පිටින් කොහමද බයිසිකල් වලයි බස් වලයි හොම් කොහමද 25ක් 30ක් විතර දැන් මේ ඉස්කෝලේ වෙලාවනේ පන්ති දෙකේම කට්ටිය ඉස්කෝලේ වෙලාව කොහමද අපි 12ට විතර වගේ මට මතක විදිහට බීච් එක ගිහින් උස්සර ගියා බේසම ගෙන දැන්ද කට්ටිය ඉතින් නාන විදිහට නාලා ඔක්කොම ඔක්කොම නෑවා නාන්නදී මිනිස්සුත් නෑවා ඉතින් අන්තිම දවසනේම කියලා ඉවරලා කොහමද සර් සර්යි ගණන් සර් රොහන් සර්යි මං හිතන්නේ ඒක වෙන්නද කියන්නේ නැත්තේ රොහන් සර් කිව්වේ බයිසිකලේ පිටිපස්සෙන් එනවා අපි කඩේ පයින් එවදගෙන මිනිස්සු ඔක්කොම බලන් ඉන්න අවසර ගියා බේසම කියන්නේ එතන ඉඳන් මේන් රෝඩ් එකට එන්න තියෙනවා කිලෝමීටර් 1000ක් විතර පයින්ම දැන් පාළු මිනිස්සු බලන් ඉන්නවා සමහර කට්ටිය උඩ ඇඳුන්නේ සමහර කට්ටිය යට ඇඳුම් පිටින් ඕම් පිටින් ආයි ගමද ගන්න ඕන දවසක් ඉතින් ඒක එහෙමම එක්කන් ඇවිල්ලා මේ උසර ගියා පාළම කවට ගන් ඇවිල්ලා පළ ගෙවල් වලට මේ විභාගේ කරගන්න හැබැයි හැබැයි මෙහෙමයි දැන් ඔය වගේ කතන්දර කියන්නේ අපිට තව ඉස්සරහට කතා කරන්න පුළුවන් නේ පාසල් කාලේ කරපු දේවල් නෙමෙයි නිකන් මෙමරිස් නෙවෙයි බය වෙලා ඉන්නේ ඒ තීවරයක් නැති වෙයි කියලා මම කල්පනා කරා ඊට පස්සේ මොකක් කියයිද ඊට පස්සේ මොකක් කියයිද කියලා මම මේ කල්පනා කරා ලියනෝද නැහැ දුෂ්‍යපඩ එකට පැන්න කියලා ආරංචි එක්කවා නෑ 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 එකට පැන්න නෑ නෑ නර්මදා ටංගල බැලුවා ඒක වෙලා නෑ නර්මදා කියන්නේ පනින් ලේස් නෑ තාප්ප එන උසයි ඒක ඩගණන් දෙන්නේ ජනතාව මේ මොහොතේදී ලොකු ප්‍රොජෙක්ටර් දාගෙන අයගේ මේ ගීතය ගායනා කරන තුරු නොවිසිල්ලෙන් බලාගෙන හිටියා මම හිතන්නේ මේ ඔබේ අවස්ථාව ලෝචනා හිමාසි කිරුළපන ජනතාව වෙනුවෙන් ගයන්න මේ ගීතය
කෙස්වල සුන්දරත්වය ආරක්ෂා කරලා තරුණ පිනුම රැක දීලා මට නිරෝගී සිරුරක් ලබා දුන්නේ ග්ලෝ කොලජන්. තරුණයේ යලි කැඳවෙන කොලජන් සත්කාරය. සුපිරිතල තුනක අද්විතීය ඒකමතුවෙන් නම්‍යශීලී රේසර් හිස සහ අතට පහසු Nissan නොහැන මිට. Big 3. Color up strip ceiling. එක එක පාටින් මුළු ලෝකෙටම colors පෙන්වන්න. රට ලොක්ඩවුන් වුණාට රූපය ලොක්ඩවුන් කරගන්න එපා. ඕඩර් කරන්න. බිලස් මාලේපේ. Zero calorie Lipton green tea that increases your metabolism. Let's stay fit with Lipton green tea. පුංචිම දෙයකින් ලොකු වෙනසක්. සැෂේ වලට වඩා සංසිල්ක් ලොකු බෝතලෙන් රුපියල් 20ක ඉතිරියක්. Dove conditioners වල ඇති moisture lock system තෙතමනිය රඳවා සුසිනිඳු frizz protected කෙස් කලමක් ලබා දෙයි. Fair and Lovely වල අලුත් නම දැන් glow and lovely. Fair and Lovely then glow and lovely. කාලේ මාව නලවාපු තොටිල්ලනේ ලස්සනයි ලස්සනයි සින්දු ලස්සනයි ලස්සනයි සින්දු මේ මට මන් දන්නේ දැන් මං ඉස්සර ෂේන්ගේ සින්දු අහලා තියෙනවා නමුත් දැන් එන්නේ ෂේන්ගේ අමුතුණියන් අලංකාර වැඩි වෙලා සින්දු වලට ඇයි මන් දාද ලයික් කරන්න අපි වලට මේ ප්‍රොමෝෂන් දෙන්න තිබුණා මේ සාමාන්‍යයෙන් මේ ප්‍රිෆර්ස්ලා වෙච්ච කට්ටිය අතෝසන් ඉස්කෝලේ
හරි ක්‍රිෂාන් මේ සාමාන්‍යයෙන් දැන් එක එක පාසල් වලට දැන් සෙන් ජෝසෙප්ස් නේ හරි එතකොට දැන් එහෙම ඔයගොල්ලෝ කැටගරයිස් කරගෙන ඉන්නවද බෞද්ධ පාසල් වලට යන්න ඕනේ මේ කට්ටිය මේ මේ කට්ටිය කියලා දැන් විශාකා සෙන් බ්‍රිජර්ඩ්ස් ලේඩීස් ගත්තම එක කොල්ල සෙට් එකක් ඉන්නවා එහෙම යන්න ඕනේ සිරිමාව දේවි බාලිකා ගෞතමී ගත්තම එකක් එතකොට අනුලා කෝවින්ග ඔයාට ඔක්කොම ගෑල්ලම ගිහින් ස්කූල් කට පාඩන්නේ මාර අයියා ඔයානා මම පැනපු ස්කූල් ටිකද මම ඒ ස්කූල් වලට විතරනේ ගියේ වැඩිපුර ඒක තමයි මේ මොනේ ස්කූල්ද ප්‍රිෆෙට් ගිල්ඩ් එකේ ඉන්විටේෂන් එක කියලා යන්න හම්බුනේ නැත්තේ යන්න එපා කිව්ව ස්කූලෙන් ස්කූලෙත් තියෙනවා අපි ස්කූල් ළඟම මේ ලේඩිස් ස්කූල් එකක් ඒකට යන්න එපා කිව්වා ඔව් අයියෝ ඔයගොල්ලෝ හොරෙන් යන්න plan කරේ නේ ගුණි මේමයි සාමාන්‍යයෙන් වශයෙන් දන්නවද දන්නේ නැහැ ඒක ගැන කාලේ වදන් ස්කෝල වලට පයින් පොඩි සිස්ටම් එකක් තිබ්බා අපි පීටරයිස්ලා හෝලි ෆැමිලි එකට පයින්නවා මු ජෝසෙෆ් එන්නලා බ්‍රිජ්ස් එන්නලා ඒක නැත්තම් අප්සෙට් එකක් අපි ස්කෝල වලට නෑ බිල් මැචස් වලදී පයින්න ඕනේ අනේ ඒක තමයි මේ මේ සමහර සිස්ටම් ප්‍රින්සිපල් උත් සල්ලි දෙනවා සිරාර මම ප්‍රිෆෙක්ස් ඩේ කියන ලාංගි ස්කෝල එක ප්‍රිෆෙක්ස් ඩේ ඉන්විටේෂන් ඇවිල්ලා තිබ්බේ මං හිතන්නේ අපේ හෙඩ් ප්‍රිෆෙක්ට් හරි ඩෙපියුටිට හරි ඒක අනිත් ප්‍රිෆෙක්ස් ලට කිව්වේ නැහැ කොහොම හරි මේ පස්ස ආය දෙනෙක් මොකද මේක තියෙන ඉස්කෝලේ මේ ස්කූල් අවර්ස් වල තිනකොට යන්න දෙන්නේ නැහැ අපිට ආදරෙක්ට පර්මිෂන් දෙන්නේ. ඉතින් අපි හිතුවා අපි ඉස්කෝලේට ඇතුළට එන්නේ නැහැ. මේ ඉස්කෝලේ ඉස්සරහින් කට්ටිය සෙට් වෙලා එකලිටිය තිබ්බා මේ ජූස් නැක් කියලා. මේ කැන්ටින් නැගේ කි ඉස්සරහ සෙට් එක බස් එක නැග්ගා. ඇඟලා මේ බ්ලේසර්ස් ඔක්කොම අතේ තියාගෙන යුනිෆෝම් පිටින් ගිහලා ඉස්කෝලේ ඉස්සරහ බස් වලට බැස්සා. බයිනකොට ඉස්කෝලේ සර් කෙනෙක් කිව්වා දැන් නැකපන් කිව්වා ඉත. ස්පින් කරා සතියක් නෑ බැලුස් ගලවෙ නෑ ප්‍රශ්න දෙ මට චූටි ප්‍රශ්නද දැන් ඔයා ඇවිල්ලා ඔයා නෝටි වැඩ කරලා කරාට ඔයාගේ ඔයා හිම ඇත්තටම නෝටිද නෝටි නෝ නයිස් නයිස් ඒක මම හරි ඔයා කියනවා සාමාන්‍යයෙන් හරි අහිංසක ටයිප් මම අහිංසක විදිහට දැන් නෝටි වැඩ කරා ආ ඔකේ ඇත්තට ෂඩ සේන මුත්‍ය දෙව बीच ගෝචි තමයි ස්කෝලේ ඉන්නේ. තව තව තිබ්බා. ගෝචි නැගලා බීච් එක ගාවින් යන්න සමහරක් කළා ඩිස්කෝලේ හිතෙන්නේ නැහැ. තව තව තිබ්බා ස්කෝලේ. තව තව තිබ්බා ස්කෝලේ ළඟදී. ඔව් ඔව් ඔව්. බම්බල පිටියේ ඉඳන්. බම්බල පිටියේ. ගෝචිෙන් බැස්සා. ට්‍රේල් පාර දිගේ පයින් යනකොට සමහරක් කර හිතෙනවා මෝද දිව බලාගෙන ඩිස්කෝලේ දි මෝද හොඳයි කියලා. ඉතින් ඔක්කොම එතනදී අපි සෙට් එකක් කිරියයි. දැන් ඒව කරන්න අනුබල දෙනව නෙමෙයි ළමයිට නමුත් අර ස්කූල් යන කාලේ පොඩ්ඩක් කට් කරා. දැන් ළමයිට එහෙම කරන chance එකක් නෑ. තියෙන classes උ යනම්ම නම් දේවල් එක. ළමයිද ගේම ස්කූලේ ගිහලා දැන් ස්කූලේ නෑ. ස්කූලේ නෑ. අනිත් එක මේ ෆෝන් වල සීන් වල ඉන්නේ නේද? chat සීන් වල ඉන්නේ නේ. එහෙම 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 ගියත් ඕගොල්ලෝ තර නෝටි නෑ මං හිතුවා. අපි වගේ නෝටි වෙන්න පොඩ්ඩ අමාරුයි. අමාරුයි. හැබැයි නෝටි වුණත් ඒ ඔක්කොම වගේ දැන් එහෙම හොඳ තැන්වල ඉන්නවද ලංකාවේ නේ? දුෂේණි මොකද ස්කූල් එක? මොකුරු නෑගල. කුරු නෑගල. ඔයා ඔන්ලයින් එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් නේද? ඒක ප්‍රිෆෙක්ට් යාළුවෙ. ඒක මාරු. ඒක මාරු ලෝචි ඒක මාරු. ඒක ප්‍රිෆෙක්ට් යාළුවෙ. චිකන් තමයි ඔය. සාමාන්‍ය මේ. අනුලද කි? යාළුවෙ. ඈ ඒකට බැන්නද? ඒකට බයින් ඉතිබ ලස්සන කෙල්ලෝඩියක් කියලා නම් ආසු. ඒ මොකද? අනුලයි. අනුලයිගේ ඇත්තටම ලස්සන කෙල්ලුවිදී නේ. හා අපි යන කාලේ ඉතින් අනුලයිගේ ඇත්තටම ලස්සන කෙල්ලුවිදී නේ. අර කහපාට අයියා නේ. කහපාට අයියා තැඹිලි පාට. මට මතකයි තායි. පස්සේ ලස්සන ළමයි හිටියේ අපේ කාලේ වගේ. ලෝචිත් දැන් තමයි සුදු වෙලාදී. ඔව්. අයි. අයියෝ. වල. හරි හරි ක්‍රිෂාන්. ක්‍රිෂාන් ඔයා හිතන විදිහට. හරිද? ඔයාගේ දැනුමේ විදිහට ඔයා ඉස්කෝල යන කාලේ. ඔයාගේ ඉස්කෝල කාලේ ලස්සනම ගෑනු ළම හිටපු ලේඩි ස්කූල් එක මොකක්ද? මම අපේ සිස්ටර් ස්කූල්. ඒකනේ. කියන්නේ බං ක්‍රිෂාන්. අපේ යන කාලේ? ඔව් ඔයා ඉස්කෝල යන කාලේ. ලේඩිස් කෝලේජ්. ලේඩිස් කෝලේජ්. ෂෙනි? ඒ කියන්නේ ඉස්කෝල යන කාලේ ලස්සනම කෙල්ලෝ හිටපු ස්කූල් එක.
ලස්සනම කෙල්ලෝද මන් දන්නේ නැහැ මගේ මන් දන්න ගොඩක්ම කෙල්ලිටී මේගලොන් ඉස්සෙල්ල තමයි HFC ඒ කියන්නේ අපේ සිස්ටර්ස් මොකද මේගලොන් හැම දෙයකටම අපේ ඉස්කෝල තමයි එන්නේ ස්විමින් pool එකට දුවන්නද මොකද මේගලොන්ට ඇඩිය ඉඩක් තිබුණ නැහැ ඉස්කෝල වල නෑ නෑ නැත්නම් pool එක නෑ කිතන විදිහට ඔයාගේ ඉස්කෝලේ තමයි. අබ ටකරා වුණානේ. නර්මදා පල්ලේ. නර්මදා පල්ලේ. ගුඩ් ෂෙෆර්ඩ් කෝනර්. මට හරි සතුටුයි. ඒ කියන්නේ තමුන්ගේම වයික එකෙක් ඇවිල්ලා ඒක කියා ගන්නවා කියන එක. ඒක කියලාම දුකත් අපි ප්‍රශ්න. නර්මදා පල්ලේ. බයින් බයින් ප්‍රෝග්‍රෑම් එකෙන්. මේ හරි අපි තව ලස්සන ගීතයකට යන්න ඕනේ. මේ අපි ආරාධනා කරන අපේ ආදරණීය කපල් එකට. පළමු ගීතය විවාහයෙන් පස්සේ දෙදෙනාම ගායනා කරන Okay.
හරි සාමාන්‍ය මේ මෙතන ඉන්න 6 දෙනාගෙන් වැඩිපුරම කේන්ති යන්නේ කාටද කවුරුත් අතොස් මං හිනා වෙන්න දෙපා වැඩිපුරම කේන්ති යන්නේ කාටද ඔය ඉදිරි දිහා බලන්න එපා උතුරාගෙන් ආවම වැඩිපුරම කේන්ති යන්නේ කාටද ඉදිරි දිහා බලන්න රයිට් පුංචි කාලේ පුංචි කාලේ මට මතකද පුංචි කාලේ ශේෂාන්ත නෝ පුංචි කාලේ ඔව් සමහරව මතක ඇයි ඔයාට අත වෙනුවේ නැහැ කියලා ගෙදර තියෙන පුටු කඩන්නේ මාර තරහක් යනවලු නේ ඔයාට පොඩි කාලේ ඔව් ස්කූල් වෑන් එකේ බැලන අක්කට විතරයිලු අතවනන්නේ මට අතවනන්නේ නැහැ කියලා ගෙදර ගිහිල්ලා පුටු කඩලා පිගම් පොලේ ගහලා අම්ම එච්චර කරේ නැහැ පිගම් බානවා මම බය වෙනුනේ පොණි එකක්ද මම මොන්ටිසෝරි එතකොට අක්කි ග්‍රේඩ් 1 එතන ආව ස්කූල් වෑන් එකෙන් ගෙනල්ලා බස් අනේ හවසට මේ දවල්ට එතකොට මේ අම්මි මමයි අක්කිව පික් කරන්න වෑන් එක ගාවට යනවා අක්කිටේ ආලෝන ස්කූල් වැන්න කියන්නේ ඔක්කොම අක්කිට කියන්නේ බයි කියනවා. ඉතින් මට කවුරුත් මාව දන්නෙත් නැහැ. ඉතින් මට කවුරුත් මේවා කරේ නැහැ කියලා මම ගෙදර ඇවිල්ලා ඔක්කොම කුඩු පෙරලලා මේ තරහා ගිහිල්ලා මේ කේන්ති අරගෙන. ඒක මට ලාවට වගේ තමයි මතක. අම්මි ඔය කතාව මට කියලා තියෙනවා. ඉතින් ඔයාට කවුරුත් අත වෙන්නේ නැහැ කියලා ඔයා පිංගම් පොලේ ගහලා නැද්ද? තාම නෑ. පොඩ්ඩක් විනාඩියක් ඉන්න දෙන්න. මානසික වැටලා ඉන්නේ පොඩ සීන මේවර් සීන්ට පොඩි වෙලා කිව්වද නේ මේ සියලුම ප්‍රේක්ෂකයන් ඉල්ලන්නේ ඊළඟ පාර ශේෂාද්‍රිව දැක්කොත් අතුරුනාගෙන යන්න මේක පුගම් පොලේ ගහයි නැත්තම් නෑ මගේ සහෝදරයා පව් මගේ ඔළුවගේ පැල්ල තියෙනවනම් හිතා ගන්න මේ ඊපෙරද මේ අපිට මේ යාළුවෙක් කෙටිපණ විඩයක් කියවලා තිනවා මේ මොකක්ද නෝද ඒක කියලා තියෙන්නේ මේ නෝ කවුද ලෝචනාක්කි සින්දුවකේ දෙයි මෙහෙම ඔළුව ගස්සන්න කියලා හාලා තිබ්බා. ඒ කොණ්ඩෙ මෙහෙම ආ කොණ්ඩෙ මෙන්න අනේ චුට්ටක් එක පෙන්නන්න. අපරාදේ දැන් මට මෙහෙම ක්ලෝස් අප් එකක් දෙනවා කියලා දන්නවනම් ඒ වෙලාවේ මං වරන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා මොකක්ද ලෙඩක්ද කියලා හාලා තිබ්බා සින්දුවේ බට මෙහෙම කළා ගස්සන්න. නෑ නෑ පද ටික අමතක වෙයි කියලා. නෑ නෑ ඒක අර හිරුගේ ලොවේ. मूवीज ක්‍රිෂාන්ලා ෂේන්ලා වගේ නම් මියුසික් කම්පෝස් කරනවා. එතකොට ශේෂාද්‍රි නෑ නිදා ගන්නවනේ දෙයියන්ගේ පීරේ. ඔරයිට් ඔකේ. ලෝචි නිදා ගන්නවනේ. නිදා ගන්න. ලෝචි සාමාන්‍යයෙන් කුකරි වැඩ කරනවා. ඔව් දැන් අවුද. මේ දුෂේනි රෑට කෑම හදනවද? නිදා ගන්න නැති වුණාම. ඉස්සරහද තියන. දැන් හදන්නේ. දැන් නෑ ඒතරම නෑ. දැන් මම ෆෝන් එකේ ස්ක්‍රෝල් කරගෙන ඉන්නවා. ඉස්සර පොඩි කාලේද? පොඩි කාලේ කියන්නේ ලොකුයි පොඩි මැද අතර ලොකුයි පොඩි මැද අතර ඔන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නේ ලොකුයි පොඩි මැද අතර කියන්නේ වයස කීයද මොනවද හදන්නේ කෑම කියන්නේ නෑ සාමාන්‍ය වර්ග මතකද හැම අවුරුදු 12ක් නෑ 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 12ට වැඩි 16ක් 15 16 17 වගේ ටයිම් හා හා ලොකුයි පොඩි මැද්ද කියන්නේ 15 16ක් ඔකේ මොනවද හදමු කෑම මං එක පාට ඉතනේ හදනවා ඉතින් මම එහෙම ලොකු කුක් කෙනෙක් නෙමෙයි කියන්නේ එහෙම ලොකුට උයන්න බෑ මේ උනාට ඒ ලෝලු රොටිය නමන හදනවා ඔව් ඒ කෑම කන්න පුළුවන් සාමාන්‍ය බෑ කන්න බෑ ඒක හොඳයි හරි අවංක උත්තර දෙන එකට අපි හරි අපි සතුටුයි හරි අවංක වෙන එක ගැන දැක්කනේ ඉන්ද ඔව් දැක්කා අපි ළඟ තියෙන දුෂේනිගේ වීඩියෝ එක පොඩි කාලේ අපි එක බල්ලෙමු අනේ ඔය මැද්ද ඉන්නවද උසට උසේ ඉන්නවද ආ ඒක පොඩි කාලේ තියෙනවා. ඒකනේ මේ ලොකු වෙන කොටේ. කොටේ නෑ මම පාය අතක් උසේ. ඔය අම්බන්න බුරුද නේද? ඔය අකිනේ. මොනවද ඒ කියන්නේ? 5 11යි. නටනවා. ඔය පොඩි කාලේ අපි නටුවා. ඔය පොඩි කාලේ කියන්නේ 11 වසරේද? ඔය නැහැ. ඔය 12 වගේ. 12. 12 වසරේ. හා? 12 වසරේ. 12 වසරේ පොඩි කාලේ. හා. ඒක පොඩි නැහැ ලොකුයි. ලොකුයි.
මට තේරෙන්නේ නැහැ. බඩරේ දනක් ආයි මට බෑ ඇත්තටම අදන. එහෙම තේරුමක් නැහැ මේ වීඩියෝ එක. නෑ නිකන් මේ වීඩියෝ එක. ඔයාගේ පුංචි කාලේ ගොඩක් අය අපිට කියලා වෙලා තිබුණා ඔයාගේ පුංචි කාලේ වීඩියෝස් බලන්න ඕනේ. ඔකට අදරි කරන පිරිසක් කියනවා නේද විශේෂයෙන්. මම පොඩි කාලේ ඇත්තටම දැකලා නැහැ. ගොඩක් අය ඉස්කෝලේ කුරුණෑගල දැකලත් නැහැ පුංචි. දැකලා නැහැ කියන්නේ මම ඉන්විසිබල් මේක පාර මත වෙලා තියෙන ලොකු වෙලා. එක පාට ලොකු වෙලා. ඔය කියන දේ ප්‍රේක්ෂකයෝ ආව මේ බලන්න මොකද කියලා ඉතින් මම කන්නට දැන් ගැලවෙලා. ලෝචනාට පොඩි කාලේ මතකද? පොඩි කාලේ සමහරක් කියව මතකයි. සමහරක් කියව මතකයි. දැන් මේ දවස්වල තව වෙන ව්‍යාපාරයක් කරන්නේ බබාලා බලා ගන්නව නේද? එහෙමනේ මොකද ඩේ කේ එකක් දාලා තියෙනවනේ කියා සෙන්ටර්ද මොකක්ද කියලා. නෑ. එන මොකද්ද? බබාලා බලා ගන්නවා එකක් එහෙම එකක් නැහැ අර මේ උදව් අවශ්‍ය බබාලව හොයාගෙන ගිහිල්ලා උදව් කරනවා මම. චයිල්ඩ් කෙයාර් බයි ලෝචනා කියලා මේ ස්පෙෂල් නීඩ් කිඩ්ස්. ඒ කියන්නේ මේ කාලේ අපි හැමෝටම අමාරුයිනේ. ඉතින් ළමයිගේ පැත්තෙන් මම බැලුවම මේ ඉතින් දෙමව්පියන්ට ළමයින්ට කන්න බොන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන වෙලාවේ අපිට පුළුවන් දේවල් දැන් මම කෝටිපතිණියක් නෙවෙයිනේ මට පුළුවන් අපි කොහොමද ඔයාලට කියන්නේ අපි හෙල්ප් එකක් දෙනවා නම් කොහොමද ඒකට දෙන්න ඕනේ හෙල්ප් එකක් දෙනවා නම් මෙහෙමයි මට පුළුවන් විදිහට මම උදව් කරනවා ඊට අමතරව මගේ Facebook එක through තමයි මම මේක අරගෙන යන්නේ Instagram එකයි Facebook එකයි උදව් කරන්න කැමති කට්ටියක් වෙනම ලිස්ට් එකක් හදාගෙන උදව් ගන්න ඕන කට්ට උදව් අවශ්‍ය කට්ටිය වෙනම ලිස්ට් එකක් හදාගෙන උදව් කරන්න ඕන කට්ටියට අර කට්ටියගෙන් අපි උදව් කරනවා නම් ආව අපි කන්ටැක්ට් කරගන්න ඕනේ පෞද්ගලිකව කතා කරන්න ඔයාට පුළුවන් මට පෞද්ගලිකව කතා කරන්න අනිත් අයට මට පෞද්ගලිකව කතා කරන්න බැහැ නමුත් මගේ Facebook එක through මේ හැමෝටම කතා කරන්න පුළුවන් Instagram එකත් එක්ක කතා කර පුළුවන් මේ දවස්වල ටිකක් ඒක වැඩිපුර අරගෙන යනවා මොකද අපිට කරන්න පුළුවන් මේ වෙලාව මොකද අපිට ආඩර් එක ගොඩක් කට්ටිය ඉන්නවා ඒ අය අපිව විශ්වාස කරගෙන දැන් මං හැබැයි මුදල් ගන්නෙ නැහැ මං ඒගොල්ලන්ට කියලා තියෙන්නේ ද්‍රව්‍ය මේ අවශ්‍ය කරන ද්‍රව්‍ය ගෙනල්ලා දෙන්න කියලා මට පුළුවන් ඒක ගිහිල්ලා දෙන්න මොකද මාව විශ්වාස කරන බොහෝ දෙනෙක් ඉන්නවනේ මේ කාලේ විශ්වාසයත් කියන්නේ මම හිතන්නේ ඇති කරගන්න හරි අමාරු දෙයක්නේ ඉතින් මාව විශ්වාස කරන කට්ටියට මම මැදිහත් වෙලා අවශ්‍ය කරන දේවල් ගිහිල්ලා දෙනවා ඉතින් මේ වෙලාවෙ හැටියට මට කරන්න පුළුවන් දේ ඕක ඒක ලොකු පිනක් ඉතින් ඔන්න ඔබට අවස්ථාව තියෙන ඔබ කැමති නම් උදව් කරන්න මේ මොහොතේ උදව් අවශ්‍ය වෙලා ඉන්න සියලුම දෙනාට මේ අපි මේක අවස්ථාවක් කරගන්න ඔබට පුළුවන් ලෝචනාගේ ෆෑන් පේජ් එකට එමුණත් ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් ගැන එයාත් එක්ක කතා බහ කරන්න ලෝචනා මොන උදව්වක් තිබ්බොත් කියන්න අපිත් හදවතින්ම උදව් කරන අපේ දුරකට මුතුමත් තියෙනවා අයිබෝන් අයිබෝන් කවුද මේ iPhone නේද? iPhone coming. iPhone. කවුද මේ? මම කතා කරන්නේ නෝරි නිරෝෂා. නිරෝෂා. ඔව් කියන්න. අද ප්‍රෝග්‍රෑම් එක නම් හරිම ලස්සනයි. ඇවිල්ලා අපි ආස්ක නාටිස්ලා ටිකක්. Thank you. මේ හැමෝටම කතා කරන්න ආසයි. මට මේ වෙලාවේ මම ආසයි කතා කරන්න අනුසබඳිව ජෝඩුවට. ශාන්තයි ශේෂාද්‍රිතයි. කතා කරන්න. Hello. Hello. Hi. Hi. Hi, ශාන්ත. පරිස්සමෙන් අපිට තව දේවල් සීන කතා කරන්න අපි යන්නේ සින්දුවකට. ඔව් අපි මේ සින්දුවකට යන්න කලින් මේ කවුද ෂේන් රජා ගහුවද ඉස්කෝලේ. ඔව්. කියවනේ. ක්‍රිෂාන් කියවනේ. ඔව් ක්‍රිෂාන් ෂේන් රජා ගහුවා. ඔයා රජා ගහුවේ නැනේ. රජා යන්න අනිත් ඒවා යන්න. ඔක්කොම යනවා. උනේ හරි දුකෙන් වගේ කියන්නේ මොවිසික් කරන මේ රජා බෝලයක් වගේ. ෂැඩෝ ප්ලේ කරාද මොනවාරි? නෑ. මුකුත් නෑ. ඒ කියන්නේ ස්පෝට් මීට් එකටවත් මුකුත්. ආ ඒකට බලන්න යනවා. ඔක්කොම බාගේ බාගේ කියන්නේ හරි හරියටම කියන හරියට දෙයක් කළේ නැහැ ඔක්කොම බාගට බාස්කට්බෝල් නෙට්බෝල් බාස්කට්බෝල් ඔව් එතකොට
මං නිකන් බාස්කට්බෝල් ගාලා ඇව්වම පායි දෙකක් විතරද කෙල්ල. උසේ ප්‍රශ්නයක් නෑනේ අයියා. හා බෝලේ ඇවිල්ලා නේද? හරි අපි ලස්සන ගීත නේද? හෙට ආරච්චි. ඔබට අපි අවස්ථාව දෙනවා ලස්සන ගීතයකට. පායි එකයි. ඔය ගන්න බාස්කට්බෝල්. perum purage asansare petumudu sunu visunuva vetuni paaduri dune kaurudu handuve dumriya mohotak natune වගේරුන් සුවද වගේ ජීවිතයේ සුව අපවනවේ මලක් වගේරුන් සුවද වගේ ජීවිතයේ සුව අපවනවේ දොලක් වගේ දිය දොත වගේ ජීවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ කාතුද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ වරක්නේ තඟ කඳුල ඇලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක්නේ තඟ කඳුල ඇලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් පෙරුම්පුරාගෙන ආසංසාරේ වැටුමද සුනු විසුනුව වැටුනේ කාතද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර අනේ මේ 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 මැසේජ් එක කියවන්න ඕනේ මේ ෂේන්ගේ පරණ පින්තූරයක් දාලා බ්‍රයන් අපිට පොඩ්ඩක් මේක දෙන්න පුළුවන් නෑ නෑ මුකුත් නෑ මේ වාගේ ලස්සන පින්තූර නෑ නෑ මේක මුකුත් නෑ මෙන්න මේ පින්තූර පෙන්න මේ 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 පොඩ්ඩක් නෑ ඉතින් මේක මම කියලා නෑ ඉතින් මම කියලා තියෙන එක මම කියන්න පොඩ්ඩක් ඉන්නවා කලබල වෙනවනේ ඔක්කොට මේ මම ආදරය කරන හිත හොඳ අවංකයෙක් තමයි ෂේන් කියන්නේ කොරෝනා නැති දවසක සුපිරි ෂෝ එකකින් හමු වෙමු ආදරේ හිරු ආදරේ කවි ජයන් ජය හිරු හිරු කියන්නේ අපේ ගෙදර වගේ තමයි මෝක්ෂ හිරු අම්පාරේ ඔක්කොම ෂේන්ට හදවතින් ආදරේ හිරුටත් ආදරේ ඔක්කොම බුරුවටනේ බය වෙලා තියෙන්නේ මොකද පෙන්නන්න කියලා මම දන්නේ නැහැ මොනවා පෙන්නන්නද මොකද නේ නේ හිම වැරදි දේවල් පෙන්නන්නේ නැහැ බොහොම ස්තුති අපේ අම්පාරේ සහෝදර හැමෝටම දිගටම හිරුත් එක්ක ඉන්න උංගල ආදරේ කරා නෑ නෑ අම්පාරේ කියන්නේ ඇත්තට මගේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා එහෙම කියන්නේ අපි ගිය පාර ෂෝ එකට ගියා මායි අමල් වෙරේ ගිහමයි දන්නේ මේ හිරු මේගා බ්ලාස්ම තමයි ගියේ සින් කරන්න දැන් අවුරුදු
කීපයකට කලින් මේ මාර විදිහට සැලකුවා ඉතින් අම්පාර ෂෝ එකට ගියා මොකද මේ පැත්තේ වැඩි ෂෝස් නැහැ යන්න බෑනේ ගොඩක් දුරයිනේ ඉතින් මම තුන් පාරක් විතර ගිහලා දින අම්පාරේ ගිහලා එම් මාරු ගම්බේ ගිහලා ඉතින් පුඩි ෆටයක් දාලා එනවා මේ කොල්ලේ මාර හොඳයි ඉතින් ගොඩක් ආදරේ ගියාම කෑම බීම දරවද මේවා ඉතින් ඔක්කොම සලකනවා ඉතින් හොඳට සාමාන්‍යකෝ දැන් එක අත පැන පැනලා මේක දාගන්න අනිත් අත පැනනොත් කොහොමද දාගන්නේ? ඒක ගැන හිතලා නැහැ තාම. ඒක වෙන්නත් එපා කියලා හිතනවා. මේ පිස්සු දෙහෙම එන්න එපා. මෑතකදී මොකක් කරේ මොනවාද? කොහේ හරි ලං මේ මේ කොහේ හරි ආපන ශාලාවකට කොහේ හරි ගිය වෙලාවේ කොළඹ ප්‍රදේශයේ මෑතකදී නෙමෙයි ඔය කියන එක ගොඩක් කාල කලින් උච්ච දෙයක්. මෑතකදී නේ 11 ගමන් පැනනා. ලෙෆ්ට් එක. ඩ්‍රයිව් කරන ගම? ඕකේ. මොකද රගත් රග පොඩ පොඩි කාලේ ගැව්වේ රගයි ඔය ස්පෝර්ට්ස් ටිකක් කරා ෆුට්බෝල් ගැව්ව ඔක්කොම එක තමයි ඒක උනේ මේ ලයිට් එක පැනලා ෂෙප් එකෙදි ලෙෆ්ට් එක පැන්නේ නම් ඔය කියන ලොකු අපන ශාලාවකට ගිහිල්ලා මේ ඒකේ එස්කලේටර් එක තියෙන උඩට යන එකයි පල්ලයට උඩටයි පල්ලයට පල්ලයට ඔව් ඉතින් ඒකේ වැරදි පැත්ත එකක නැගලා එම පෙරිලා පෙරිලා බිමට වැටලා ලෙෆ්ට් එක ගියා ඊට පස්සේ ඊට පස්සේ මම අවුරුද්දක් විතර ගියේ නැහැ තමයි. ලැජ්ජයි. අත පැනලා මම අඩර අඩඩ ගෑ ගන්නකොට මිනිස්සු බයිනවා වඩ. පිස්සෙන් දෙවෙනි ඔව. බයින එකකින් නගින්න හදන්නේ. ඒ ඔයාගේ වැරද්දකට මෙහෙලා තින්නේ. නෑ මගේ වැරද්දෙන් තමයි මම නැග්ගේ ඒක. ඒ ජොලියටද නැග්ගේ? නෑ මගේ ආලු ටිකක් එකපාරට බැලලා ආයෙත් අනිත් පැත්තට ගියා. හ්ම්. ඉතින් මට යන්න විදිහක් තිබ්බේ නැහැ. තිබ්බ ළඟ මේක එකට නැග්ගා ඉතින්. ආ ආ ආ. කේ හදිටිනා. ඩ්‍රයිව් කරද්දී අත පැනනත් මොකද කරන්නේ? මුකුත් නෑ මේ මේ ළඟදී පැනනවා. පැන පැන පැනන ඉතින් මේ වාහනේ අයින් කළා නැවතුවා උදලාට. ඒක වාම දාගන්නවා. නෑ මට දාගන්න බෑ. අමාරු දාගන්න. ඒතර කොහමද දාගන්නේ? දැන් ගෙදරේ පැනන ෂැඩෝ දානවද උදව් කරනවා? තාම පැනලා නෑ යට දාන්න. නැත්තම් ඉමර්ජන්සි කියලා දානවා. ඉන්ජෙක්ෂන් එකක් ගාලා එදලා අදල ගන්නවනේ ටක්. මේ සමහර ඉන්නවනේ ටක් ගාලා පැන ගන්න ටක් ගාලා මෙහෙම කරලා දාගන්න නැති ඉන්නවනේ. දාන විදි තියෙනවා මමගේ පන්නේ විදියට මගේ මෙන්න මේ හරියට වෙනවා. පැන්නම අන්තිම පැන්නේක මේ හරියට වගේ ආවා. එතකොට මුකුත් කරලත් ආවෙ නැහැ ඉතින් ඇදලා දාන්න ඕන. අදින්න නම් බෑ ඒ වෙලාවේ. විදනවනේ. ලෝචනාගේ මුණේ. ලෝචනා ගත පරින් නැද්ද? නෑ මම මේ මම් බයි වුණේ දැන් කලින් කියන්න බෑ මං ගන්න විදියට. අත බය නෑ අත ගන්න. අතට ගහන විදියට. නීලුවට කියනවා කියලා. කවුරුද දන්නේ ඇත්තට? අම්මේ. ඉදිරියට ගහන්න. ඉදිරියට ගහන්න. හරි හරි. ඒකත් ඉදිරියට ගහන්න මට ගන්න. දුවම්. කොහරි අන්තිමට ඉදිරියට ගහලා ඉදිරියට ගෙදර මේ බේස් ගහන්නේ ලෝචනාගේ. මේ අපිට දෙන්න වර මේ ෂේන් සිංගේ බල්ල 1000 දෙනාගේ මේ පික්චර්ස් ටික. හා? සාමාන්‍යයෙන් බල්ලෙක් පත ගාලා ගොඩක් ඉබල කරලා ඉන්න බැරි නම් ඉතින් ඒ කියන්නේ
ලංකාවේ ගොඩක් ඩොග් ලවර්ස් ලා නෑ ඩොග් ලවර්ස් ලා කිව්වට එහෙම ඩොග් ලවර්ස් ලා ගොඩක් අඩුයි කියන ට්‍රෙන්ඩ් එකට තමයි බල්ලු හදන්නේ මුල් පැටියා කාලේ බල්ල වර්ගන ෆුල් ෆුල් අහත ලොක්කම දෙහිලා ටික කාලයක් ගියාම කුඩුයි ආයෙ ගණන් ගන්නවත් නෑ ඉතින් ඒ වගේ මිනිස්සු තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ එහෙම කරන්න එපා කියලා ඉතින් ඉල්ලනවා මොකද බල්ලු කියන්නේ ඇත්තටම පවුනේ ෂැඩෝ චේ ඉන්දියා බලගින්නේ गीत अपे शेडो ओब टाइम आराधना හිතන්නේ ඉස්සරහට මේ සින්දුවක් කරොත් හොඳයි නේ ක්‍රිෂාන්. ඇත්තටම මං හරි ආසයි ලස්සනයි කටහඬ ආන්නෙන්න මේ. ඔගලන් ගෙදරදිත් ඔය දෙන එකට ඉඳගෙන සින්දු කියනවාද? ඔව් කියනවා. ආ ඒක තමයි ඒක තමයි ඉම්ප්‍රූ වෙලා හරි නේ මං කිව්වේ. දැක්කද? සී. හිරුස්තද? සීසන් 3 පටන් ගන්න. මම ඔයා හරි නරකයි කාවි හරිද? කියන්නකෝ ඔගලන් දෙන්න කරන මේක ගැන චුට්ටක්. ඔය දෙනායකට චත්‍රයෙන් බැලුම් ගන්න අපි දෙන්නේ කියන්න ෂැඩෝ අපේ කියන්න සුපර් ඩෑන්ස් සීසන් 3 ගැන කියන්න උඹලා පොඩි කැලක් කරලා පෙන්නන්න
ෂැඩෝ කියන ෂැඩෝ ඇත්තටම කවි ගායා මේ හොඳ එක්ස්පීරියන්ස් එකක් මම රියැලිටි ෂෝස් එහෙම හොස්ට් කරලා තිබුණේ නැහැ කලින් ඉතින් ෆස්ට් ටයිම් හොඳ එක්ස්පීරියන්ස් එකක් මට හොඳ කෝ-හොස්ට් කෙනෙක් ලැබිලා ඉන්නවා ඉතින් හොඳ සපෝට් එකක් කවි ගායා මේ ළඟදී ඉඳලා මේ පිටිපස්සට ගිහලා අරයට කෝල්ස් ගන්නවා කියන්නේ මට තව කුරුල්ලෙක් කිව්වා හතද ඉතිපස්සට ගිහිල්ලා ගන්නේ ඉතිපස්සට ගිහිල්ලා ගන්නේ අර හර්ෂ තමයි කියන්නේ ඇත්තේ හරිනේ ඉස්සලා වාඩිලා ලංකාවේ ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙක් තමයි ඉතින් කියන්න ෂැඩෝ ඉතින් දැන් අපි අවසාන යට ලඟ වෙලා ඉන්නේ මං හිතන්නේ මේ හොඳ දක්ෂ පොඩි ළමයි කොට කම්පිටිෂන් එකක් තියෙනවා නේ කම්පිටිෂන් එකක් තියෙනවා අනිත් එක මට සමහර බබාලා ඩාන්ස් කරද්දී හිතා ගන්න අමාරුයි කොහොමද ඒ තරමට ට්‍රේන් වෙලා ඒ විදියට කරන්න කියලා මං හිතන්නේ හොඳ කැපකිරීමක් එක්ක ඒගොල්ලෝ මේ ඉස්සරහට ඇවිත් ඉන්නවා ඉතින් කවුරු දිනයිද කියන එක ඇත්තටම හිතා ගන්න බැරුව ඉන්නේ මොකද ඔක්කොම ළම එක හා සමානව හොඳ දක්ෂයින් කිව්වත් හරි ඉතින් හරිම excited මේ ලබන සතියන්තේ තමයි හොඳම දවස වෙන්නේ මොකද අපි අවසාන පස් දෙනා තෝරන දවස ඉතින් හිටියා වගේම ඉන්න බලන්න වෝට් කරන්න ඒ කට්ටියට කියලා කියන ඉතින් ඔයගොල්ලෝ ආදරය කරන අය ඉන්නවනම් ඉතින් පස් දෙනා ගැනත් මේවා කරගන්න පුළුවන් ඔයාගේ කවුරු ඉන්නවද ලෝචන මම තමයි ඉන්නේ තාමේ ප්‍රෝග්‍රෑම් එකේ පටන් ගත්තේ නැහැ රේ සාමාන්‍යයෙන් මේ දැන් අපි බෑක් ටු ස්කූල් ගියොත් එහෙම පාසල් ප්‍රේමයල් තිබිලා තියෙනවා නේ හැමෝටම ක්‍රෂර්ස් තිබිලා තියෙනවා ලව් කරලා තියෙනවා එහෙම මේ බලන්න බාම මේ මොකද චේන් තමයි අහු වෙන්න බලන්න මම නිකන් අහන්න සමහනේ මේ බස් වලට ගිහ ලව් කර කර ඉද්දී හැම යාළු එහෙම නසරාණී යාළු එහෙම ඇවිල්ලා කෑ ගහලා තිනවද එහෙම ෂර්ට් එක දීපන් සපත් දෙක දීපන් වගේ කියලා එහෙම කෑ ගහලා දෙනවා ආ ඔව් මේක අතව මට අදාළ ගන්න මේ නමුත් මටත් එහෙම වෙලා තියෙනවා ක්‍රිෂ්ණ එහෙම වෙලා තියෙනවද ගැන යාළු බයිට් එකට ගන්න වෙලාවල් තියෙනවා බා කියන ක්ලාස් වල ගිහලා යද්දි එහෙම බස් වලට ගිහදී යාළුවෝ මගේ ඒ අඩෝ දීපෝගේ මගේ ෂර්ට් එක නේ උඹ කෙල්ල බලන්න යනවා ඇඳගෙන ගිහ ෂර්ට් එක කියලා මේ ඊටම මගේ යාළු සෙට් එකක් ඉන්නවා මේ වෙනාගේ වාහන අරන් යනවා ඉන්නවනේ මමුටිනේ මගේ වාහනේ තියෙන්නේ එනේ කෙල්ලව ඉම්ප්‍රෙස් කරන්න ගෙනිහිල්ලා විතර නෑ නෑ කෙල්ලත් දැල්ලෝ ගෞරවණීය කියන්නේ නේ මගේ වාහනේ දීපෝ මේ නිලන් නිලන් ඔයා නිලන් අනේ මන්දා කුණුමනේ නිලන් නාගෙන තියෙන්නේ නෑ කුච්චපත් කෙනෙක් නෙමෙයි ඇත්තටම මේක මේ මේ ළඟදී කතා වුණා අපි මේ ඔක කරපුම් දෙන්නත් එක්කම මන්දා මේ දෙන්න එකෙක් තමයි කියන්නත් ඇත්තේ මම එතකොට මේ හරියටම ජාල බස් හෝල්ඩ් එකේ සෑහෙන දෙනකක් ඉදි ක්ලාස් ඉවරලා එලෙවල් ක්ලාස් ඉවරලා මේ නසරාණිම දෙන්න ඇත්තට මේ සෙබස්තියන් ස්කූල් එකේ එලෙවල් කරන්න ගිය ස්කූලේ පන්තියේ පොණ නසරාණිම දෙන්න සතියයි තිවං කයර අපල කියන්නේ ආයේ වදම විතරේ දෙන්නේ මොකටම කොමාරි අපි මම එතකොට දැන් මෙඩිකල් ලින් එකකට යාළු වෙච්ච ගම මම කියන්නේ චුට්ට දවස යාළු වෙලා බස් ස්ටෑන්ඩ් එකට ගිහින් ගියා අපල කොහොමද ළඟට ගිහලා අතමල් ලෙවලා ගියා චුට්ට වෙලා කතා කරද්දී දෙන්න ළඟට ආවිල්ලා ආයේ යන බස් එකෙන් බැලලා ගහණියක් කැවිලිලා සෙනගින් අඩෝ සපත්තට අරන් මේ ගියා නම් ගෙලල් දෙන්න දන්නේ නැහැ මම නේද මම මේ ඊළඟ පස්සේ අනිත් එක ගන්න ෂර්ට් එක මම ආයෙ නම් ඉල්ලන්න නම් එපෝ තරහා නම් වෙන්න බෑ මිනිස්සු ඔක්කොම මරනවා දැන් කෙල්ල බලනවා මේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා සෙනග අර ඉතල 25 30ක් විතර ඉද්දි කෙලිවල ආයෙ නම් ඉල්ලන් වෙන්න බෑ ලැජ්ජන ආ තරහා නම් වෙන්න බෑ මම මුකුත් නම් දෙන්නේ නැහැ සපත්ත දෙක ගෙද දින හොදලා ගෙනෙන් ආ මතක් කරලා ඉවරලා පස්සේ ගෙනගෙන ආයෙ ගෙනන නිලන් මල්ලි කොමත් හරි මයින්සෙ කොල්ලේ මේ දවසක් අපි බදුල්ලේ කොන්සර්ට් එකේ ඉන්න ලාදී මගේ ළඟට ඇවිල්ලා මුළු ළඟ ඉන්නලා ළඟට එන්නෙත් නැහැ මල්ලි මොකද කේසේ නෑ අයියා මට මේ පොඩ්ඩ ආහන්න දෙයක් නැතු වෙන්නේ අයියා මම මොකද්ද බං ආපන් අවුලන්න මට පරක්කලා දෙන්න කියලා ආපන් නෑ අයියෝ මේ අයියාගේ සින්දු ඉවර කරවන්න නැද්ද කියලා මම කොහක් කියේ ඕන එකක් කියවන් කියලා ඊට පස්සේ හැමදාම ඒ අපි ෂෝස් 10ක් විතර ගේවනේ ඔව් හැමදාම මගේ සින්දු නිලාන් කියලා මම පල්ලෙටලා ඉන්න මම සින් කරන්නේ මට එහෙන ආතල් එකනේ මට සින් කරත් දෙයක් අවුලන්නේ නැහැ මොකද මේ ඉවෙන්ට්ස් එක මම කෝඩිනේට් කරේ මේ ඉතින් මටත් හොඳයි නේ මගේ අරු මගේ සින්දු කිව්වා බං ආය ගහන්න ඕනේ නැති කියලා ටග් ගහලා ගෙදර යමු කියලා දැන් ඇත්තට ඒක මේ මතක් කරන්න ඕනේ يعني මම 2012 වගේ මට මතක විදියට 14 මම ඒක බ්ලූ ෂැඩෝ සංගීත ගන්න ඔයා හිටියේ වායෝ හිටියේ අපි පළවෙනි ෂෝ එකේ තමයි බෑන්ඩ් එකට ෂෝස් ටික දුන්නේ පළවෙනි ෂෝ එක ටික ගහලා අපි කටි නිදියන් ඉදේ ෂේන් අයියා රෑ ඇවිල්ලි ඉවරලා බෑන්ඩ් එක ලීඩර් කිව්වා මට අමතක වෙන්නේ නැති එකක් ඒක අපි ආපු ගමනේ මතක හිටින එකක් ඒක සින්නයි ඊට පස්සේ ඇහුවා මේ ප්‍රබෝද්දයි මම බෑන්ඩ් ලීඩර්ගෙන් මේ කවුද මාඩ කොල්ල පොඩි එක ඌ හොඳට සින් කරනව නේ මචං මේ ඌ මරු කියලා කිව්වා මට ඒක නේක මාරද මම යාළුවන්ට කතා කරලා කිව්වා ඊට පහු වෙනදා
ෂේන්නාය මෙහෙම කිව්වා කියලා. ඊට පස්සේ එක දිගටම ෂෝස් ටික අපි එකම ආර්සර් ටිකක් හිටියේ. ඊට පස්සේ ෂේන්නාය දැක්ක මම කොහොම හරි මේ අපි ප්‍රැක්ටිස් කරනකොට නේද බෑන්ඩ් එක බැලන්ස් බලනකොට ෂේන්නායගේ අලු වැඩගිනි සින්දු මම කිව්වා. කියද්දි රයිඩර්ස් ද මං අහලා ඔය කමන්න නැද්ද කියලා කිව්වා මම ඔයි කතන්දරේ. ඇත්තටම ඊට පස්සේ මම බෑන්ඩ් එකේ අපි සෙෂන් එක ගගහා ඉද්දි ආර්සර් දාදි ෂේන්නාය ආවිල්ලා කිව්වා මේ මම කියන්නේ නැහැ මගේ සින්දු මෙයා කියනවා කියලා මට දුන්නා. ඒ කියන්නේ ඒ වෙලාවෙක ලොකු අවස්ථාවක් ෂේන්නායගේ සංවේදනයම හිටම කාලේ මගේ ජීවිතේ අමතක නොවන සිදුවීමක්. ෂේන්නායගේ සින්දු කියලා කියන්නකෝ දැන් ෂේන්නාය ඉස්සරහම තියාගෙන. අයි තන්නේ ඒක හැමෝටම හිතෙන් කරන්න බෑ කාවෙන්නේ නේද? ෂේන් කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් එන අයට උදව් කරන කෙනෙක් සහ මම ඒක දන්නවා. මොකද මේ ෂේන් කියන්නේ හරි හොඳ හිතක් තියෙන කෙලින් කතා කරන ඔය මේ කොච්චර දරදඬු වුණත් මේ හරි ඉක්මනට ෂේන් එන්න බලයට කොච්චර නෑ කියලා කොච්චර මේ දරදඬු වුණත් හරි මේ හරි මේ හරි ඉක්මනට මේ තෙත් වෙනවා මෙයා මේ හිටියර මේ බොරුවට කෑ ගැවුවට මේ දඩාර සයිස් බල්ලෝ ඇදුවට මේ 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 හරි උණු වෙන I'm not talking about that tip කඳුළු වලින් ඇස් දෙක තෙත් වෙනවා මේ හිටියට මෙයා හරි අහිංසකයි මේ 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 නෑ නෑ මේ අතරම කියන්න ඕනේ ගොඩක් අය ෂේන් එද්දි ගොඩක් ඒවා කිව්වට ෂේන්ව ළඟින් ආශ්‍රය කරන කට්ටිය තමයි ෂේන් ගැන හරියට ගන්නේ මම ගන්නවා කා ගැනද කියන්නේ ඔයාගෙන නෙමෙයි කිව්වේ ගැලපෙන්නේ නෑනේ හරියට ගැනද ගැලපෙන්නේ නෑ ඒකත් තමයි ඔයාගෙන නෙමෙයි එහෙනම් මේ හරි සංවේදී මනුස්සයෙක් නෙමෙයි මේක. නෝ සින්දු කියන. වලදී අපේ ගැන හොඳ කියද්දි තමයි කඩදාල කපන්නේ නේ. මම කතා වැදලා ගත්තේ. නිලන් සින්දු කියලා. කියන්නකෝ අපේ සංවේදනාම කියමුනේ. සංවේදනා. කියන්න ඔරෙක්. ඔන්නේ කියන්න. සංවේදනා කිව්වනේ. ඒක අපි තියමු. ඒකේ පොඩි මතකිකුත් තියෙනවනේ ගේම දියලා. එන අද ස්ට්‍රයික් ගන්න. අලුවට ගෙන කාවින්ග. ඩී වල. පුරාණට යන කන්දක් ළඟ සුවසේ ඉන්නට බෑ අවදානම කොයි මොහොතෙද ජීවිතයම සීමා කොටු තුල සිර වී සිටියාද හිතෙනවා බැලුවම පෞගිය කාලෙම වෙනසක් සිදු යුතුමයි ජීවිතයට කවදාද කොහොමද නොදනී හරියට ආලුයට ගිනි උවැනි හිතුවිලි අපිව වසාගෙන කොහෙද ඈතක යනවා ඇත්තටම මේ 2014 න් පස්සේ ඒක කියවුනේම නෑ ඒ සින්දු ඇත්තටම කරගෙන මේ සේනක බඩකොට තමයි ලිව්වේ ওই සින්දු ඇත්තටම හැදුනේ මේ එතන සේනක අයියා අපි කවුරුද සෝන් එක හදලා අවුරුදු 10ක් විතර තියාගෙන ඉන්නකොට අපි කවුරුද සින්දුවේ මම මට හම්බුණා ෆියුනරල් එකක් දවසේ තමයි අපි කවුරුද සින්දුව හම්බුනේ අපි කවුරුද සින්දුව හම්බලා ඉවරලා මං තනියෙන් එක සින් කරන්න වායු බෑන්ඩ් එක අපි ඔක්කොම බැක් කරලා සින්දුව ඔක්කොම හදලා ඉවරන පස්සේ සංගීතයට මං අහන්න දුන්නා පස්සේ සින්දුව සංගීතයක පට්ට සින්දුව මල්ලේ නියමයි මේක අපි බෑන්ඩ් එකත් එක්කම ඇංගල්. ඒතර සින්දුවේ ටයිටල් එක තිබ්බේ ගිනියම් මිර. ඊට පස්සේ මං කිව්වා හරි අයියෝ ඕකේ නම් බෑන්ඩ් එකම සින් කරමු. කට්ටිම කැල්ල කැල්ල සින් කරමු කියලා අපි කවුරුද සින්දුව හදලා ටයිටල් එක වෙනස් කරා ගිනියම් මිරෙන් පස්සේ අපි කවුරුද කියලා. ඒතර වායු බෑන්ඩ් එක අපි ලොන්ච් කරා ඒකෙන්. ඒකෙන්. ඔව් ඒක කරලා ඉවරලා මං ඉතින් කිව්වා මට දෙන්න මගේ යාළුවෝ උඹට මහර පොරක් නෙමෙයි බාර සින්දුවම තනියෙන් කියලා දෙන්න මං කිව්වා ඉඩඩි හොඳයි නේ මං කට්ටිම කියලා බෑන්ඩ් එකත් අපි ඒකෙන් ඇත්තටම හිරු එකේ තමයි ඒකේ ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් යන කාලේ ප්ලේ කරලා ඒක හිට කරේ. මේ ඊට පස්සේ සේනකයියි මායි පොඩි ෂොට් එකක් අඩියක් ගයින එක නම් කිව්වා අයිය අර වගේ සින්දුවක් නම් ඉතින් ආයෙ හම්බෙන්නේ නැහැ ඉතින් මං මගේ ජීවිතේ මං ආසම සින්දුව මං ඉතින් කමන්නේ නැහැ බෑන්ඩ් එකටම අපි දීලා අපි මෙව කරාන කිව්වම තැසේ නෑ ඔබ බය වෙන්න එපා තව සින්දුවක් තියෙනවා මේක කියපන් කියලා තමයි අලු වැඩ ගිනි කියන එක දුන්නේ. නමුත් ඊට පස්සේ ඒකේ කව එකක් කිව්වා තාම ඒක වැඩ වුමුත් සින්දු නෑ ලයිව් version එකක් විතරයි YouTube එකේ තියෙන හිරු මෙගා බ්ලාස්ට් එක කියපු එකක් විතරයි මම දන්නේ. ඒකයි කරන්නේ නැත්තේ මේ කාලේ මං අහන්නේ. සින්දු 34ක් තියෙනවා කරන්නේ මං කියේ දැන් කරගෙන ඉඳාන්නේ නැත්තේ. කරන්නේ නැත්තේ ෂෙනේ. ඒ කියන්නේ මට සින්දුවක් කරලා සැටිස්ෆයි වෙන්නේ නැහැ. කියන්නේ මට හරි අමාරුයි සින්දුවක් කරලා ඉවරයක් කරන්න. ඒ කියන්නේ සංවේදනා සින්දුව රිලීස් කරන්න කලින් 17 පාරක් ස්ටුඩියෝ 17ක මික්ස් කරාම. ඒ කියන්නේ මට සතුරු වෙන්න බෑ මික්ස් එකත් එක්ක මම හිතනවා තව මොනාරි කරන්න බලන් කියලා. ඉතින් මාසෙ 2 3 4 කල් ගිහිල්ලා මගේ සින්දුවක් තියෙනවා 2004 රෙකෝඩ් කරපු එකක් තාම රිලීස් කරපු නැහැ දෙයක්.
හැටිස් නැත්තේ නෑ සමහරකට හොඳයි මට ඉතින් එහෙම හිතෙන්නේ මගේ ජීවිතේම සින්දු තාම 6 දෙකෝද රිලීස් කළා දෙන්නේ පායයි හිනන්නේ ගීතෙන් මම කැමති ඔය ඒ වර්ෂන් එකෙන්ම දානවා නම් රිලීස් කරන YouTube එකේ line 1 දැන් ඒ පරණ එකක් නේ ඔව් ඒ පරණ එකක් නේ මං කියන්නේ මේ දැන් කියපු විදිහටම ආපහු කරලා දැම්මොත් ඔය ටික පොඩ්ඩක් එක ඉම්ප්‍රොයිස් කරලා පොඩ්ඩක් එහෙම මෙහෙන් අර ඇම්බ්‍රිලා කියපේක ලස්සනයි ලු හරි ඉතින් අපි කා ගීතේ දාන්නේ ක්‍රිෂාන්ගේ හරි ක්‍රිෂාන්ගේ ගීතේ හරි ඔකේ මම නිලාන්ට සින්දුවක් කියන්න කියලා ඇත කමන්න අපි ක්‍රිෂාන්ගේ සින්දුව ඔබ රස කතා ඔබ පෙම් කතා මගේ හිතට එන්නේ ආදරෙන් ගොතා කීව බොරු කතා මිහිලුවක් වගේනේ මගේ හිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙන් නෙන්නේ අනේ කෙල්ලේ නෑ ඔබට හොඳක් වෙන්නේ ඔබ නෑ කියලා මට කෙනෙක් නිසාම අද දෙවෙනි වෙලා ඔබ හත කිසිදා කිල්ලේ හොඳක් වෙන්නේ නැ ඔබේ රස කතා ඔබේ පෙම් කතා මගේ හිතට එන්නේ ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගේ ඉන්නේ මගේ හිත කඩා දමා ඔබ ගියත් හොඳක් වෙන්නේ කතා ඔබේ පෙම් කතා මගේ හිතට එන්නේ ආදරෙන් ගොතා කීව බොරු කතා විහිළුවක් වගේ ඉන්නේ මගේ හිත කඩා දමා ඔබ ගියත් නෑ පස්සෙන් නෙන්නේ අනේ කෙල්ලේ නෑ උඹට හොඳක් වෙන්නේ අනේ ලෝචි නෑ උඹට හොඳක් වෙන්නේ දන්න විදිහට අක්කිනේ අඳුල්ලා දුන්නේ ක්‍රිෂාන් ඉතර ඒ ඔක්කොම දැනගන්න ඉස්සෙල්ලා දැකලා තියෙනවා ක්‍රිෂාන් ප්ලේ කරනවා මේ ඩොක්ටර් බෑන්ඩ් එකේ එහෙම ඔයාලට එකපාරට නිකන් මේ වයිබ් එකක් ආවේ නැද්ද මම යට කැමතියි නෑ මම ඇත්තටම ඒගොල්ලගේ බෑන්ඩ් එක තමයි ආසම ඔව් ඩොක්ටර් බෑන්ඩ් එක ඔව් ගොඩක් අය ආසයිනේ ඔව් එවනාට මම එහෙම යාට කැමතියි කියලා එහෙම තිබුණේ නෑ 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 ඔයාට තිබ්බද එහෙම නිකන් මෙහෙම කට්ටිය නටනකොට මම ශේෂාදිට කැමති කියලා එහෙම වයිබ් එකක් පට ගලවද නෑ මම එක කිලත් තියෙනවා අපි දෙන්නට මේක තිබිලා නෑ තිබිලා නෑ ආ ඔකේ පාට එහෙම වයිබ් එකක් තිබුණද ඉස්සරගෙන කණ ඇන්නෙත් නෑ කණේ අයිස් ගිල්ලා
ලංකාවේ ඔක්කොටම ආසයි මම මට ඇත්තටම හරි ක්‍රිකට් කෙනෙක් හරි කියන්නේ එහෙමත් නැහැ ස්පෝර්ට්ස් කරන කවුරුත් නැහැ මාර වැඩක් නැහැ ඇත්තටම නැහැ නැහැ ප්‍රොමිස් ඇත්තටම මට එහෙම මේ දැන් මගෙන් ඇහුවොත් ඔයා මගෙන් කන්නාස කෑම හරි මට එහෙම දෙයක් නැහැ ඕන ජරාවක් කනවා ඕන ජරාවක් කනවා ඒ කියන්නේ ඕන කියන්නේ මං කිව්වේ ක්‍රීඩාව වුණත් මං හැම එකම කළා කෙනෙක් කියලා මොකටද දැල්ලා නේ මට එහෙම මේ කාටවත් කන්දරේ කෙනෙක් කෙනෙක් නැහැ you don't have a crush එහෙම crush නැහැ crush නැහැ අපි කියනවා අපි දැන් අහන්න සාමාන්‍ය ප්‍රශ්නක දාන ආසම නළුව කවුද හරි අපි කෙටි විරාමයකට යනවා අපි අවසාන විරාමය මේ විරාමයෙන් පස්සේ ඔබට පුළුවන් අපේ ෆෑන් පේජ් එකට උත්තර දෙන්න අපි වටිනා දෙයක් ලබා දෙනවා දුෂේනි ආසම කාර් බ්‍රේක් අපිට මේ මේ පොඩි පොඩි රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ මොනවාද කවුද නිලන් යන්න යනවා දෙකින් පුංචි කොටසක් කියන්න කියලා පොඩි කොටසක් කියන්න චූටි කොටසක් චූටි චූටි කොටස අවසානයක් නැති වෙලාවේ අනවසරයෙන් ගත් විරාමේ යන්න මගේ සටහන් එකක් වත් ගැන නොවිමසා තේමාව ජීවිත කතාවේ මට ඔයා බව දන්නවානේ ඔබට ආසද රිදෙන කොට මට අලුත් පෙම්වාසය නිසා යන්න යනවද අර කාලෙ මතකද ඉන්න බැරි දන ඔබ මාව හමු වුණ යන්න යනවද අර කාලෙ මතකද ඉන්න බැරි දන ඔබ මාව හමු වුණ ෂේන් අයියගේ ආදරේ වේදනාවේ පුංචි කොටසක් කියන්න. මයික් එක. මයික් ගාව. ආයෙත් ඔයගේ ලිස්ට් ප්ලේලිස්ට් එක දිනවා. උදේ රෑනෝ එක. ඩි. මේ තරම් ප්‍රීතවම් ඔබෙන් හමු වෙලා මොහොතකින් මේ ඍතු ඔබ හින්දා දැන් වේදනා උහුලමින් නැසිලා ඔබේ පෙම්වදන් හිත මගේ හදනවා ආදරේ වේදනා මගේ හිත පුරවලා සදාකල් හඬවලා කොහෙද ගියේ ඔයාටම හිමි වෙලා මම ඔයා කෙම වෙලා බලා ඉන්නේ සදා ඔයා වෙනුවෙන් තම ක්‍රිෂාන් ඔයාගේ අලුත් ගීතේ රිලීස් කරපු ගීතේ පුංචි කොටසක් කියන්න සෙවන ලයින් උඹ මාගේ ඇවිද යම් පෙම්හීනේ තනිය නෑ මට ආයේ කිසිදා
නුඹ හින්දා මං ආයේ හිනහිලා පෙරවාගේ තඳුළු නෑ නෙතුමානේ සොඳුරේ Thank you. ඔන්න අපි request ඔක්කොම දුන්නා මේ අපේ මෝක්ෂ මැසේජ් එකක් එවලා තියෙනවා මේ අන්න ත්‍රිලෝක විජය පත්‍රකෙන් පොඩි කොටසක් කියන්න කියලා මොකක් තිස්ස මහරාමේ යාළුවෙක් ඉන්නවා කියලා තමයි මට අපේ මෝක්ෂ මැසේජ් එක දෙන්නේ මේ අර ෂේන්ගේ වීඩියෝ එක පොඩ්ඩක් ලෑස් කරන්න ඒ වගේම නිලාන්ගේ වීඩියෝස් ටිකක් මම මේ වීඩියෝ එක ලෑස් කරන්න ෂේන්ගේ ඒ වගේ ආ ත්‍රිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ වෛවරණ හීන පේනවා ත්‍රිරෝධ කරගෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳිනවා ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ ත්‍රිරෝධ අඳිලා තියෙනවා සංසාරේ දකින දැස කීතකින් වාගේ අපි එක තැන කරකෙනවා Thank you කෝල කෙනෙක් ඉන්නවා කාවින්ග Yes අයුබෝවන් කවුද මේ හරි මම දුෂක කතා කරන්නේ හෝම ගවින් හරි කාටද මල්ලි කතා කරන්නේ මට කතා කරන්න ඕන අපේ ප්‍රෝචනාටයි දොෂේනෙටයි මුලින්ම කියන්න ඕන කාවින්ග නර්මදා අද ප්‍රෝග්‍රෑම් එක මරුව අපි හැමදාම වගේ කුඩා කාසාවෙන් බලනවා ඉතින් ඔයගොල්ලෝ හැමදාම වෙනසක් කරනවානේ භූමි ස්තුතියි Thank you very much කතා කරන්න මල්ලි පුළුවන් කතා කරන්න මට ලෝචනාට කතා කරන්න ඕන ලෝචනා කොහොමද හොඳයි ආට කොහොමද බාස්කට්බෝල් ගන්න නම් අපි වීඩියෝ එක බලලිමුද? හරි. අපි ෂේන්ගේ වීඩියෝ එක බලලිමු එනවා. තව? මොම්මාද? කද්ද ෂේන් නෝ කරන්නේ? මන් දැන්නේ මමත් එක දැනෙ දකින්නේ. අඩෝ බලන්න. වද? කාෂ් මාර් ඩාන්ස් කරන්න? නෑ නෑ ඔය ෂේන පෝල් ඩාන්ස් එක. හරි වගේ අතේ. ඩාන්ස් වීඩියෝ. කද්ද ඩාන්ස් වීඩියෝ එක? මොකද ඩාන්ස් ජාතිය? පොඩ පෙන්නන්න දැක්කිනේ හරි. පොඩ පෙන්නන්න. බා බා පෙන්නන්න බා. නෑ අපි ගැන වාර කැප් පෙන්නන්න කියලා. නෑ නෑ මම පොඩ්ඩක් නෑ මම පොඩ්ඩක් මේ අපේ ගෙදර මේ සැට් වෙලා ඔව් මේ ලව් song එකක් මොක් කර කියලා මම තනියෙන් ඉතින් අර කපල් dance එකට කවුරුත් නැති නිසා ඉතින් මම නියම් තනියෙන් මේව කර කර නටපු එකක් තියෙනවා ඒක ආව වෙනන්නේ ඒක තමයි මේ හරි අපි දැන් මේ පෙනෙන මේ දවස්වල හරි අත්‍යවශ්‍ය කරනවා මේ වැක්සින් එක කියන එක අපි හැමෝම මේ වෙලාව වැක්සින් එක අරගන්න කියලා මම ආරාධනා කරනවා සිළුමු දෙනාට මේ අපේ ලෝචනා වැක්සින් එක ගහන්න කිව්ව අවස්ථාව බලන්න මේක ඩෝස් එක වැඩි මේක රිදෙනවා තමයි මොකම අරකට වඩා මේක පවර්ෆුල් ඉබ්බාඹු අද ගහන්නේ 5.0 ඉතින් මං ඉදයිඩිය කලින් එක වගේ දිනේ නෑ 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 මේක ඩෝස් එක වැඩි මං හයියෙන් කෑගෙන නෑ නෑ හරි හිමින් කෑගෙන එබ්බා අනේ පොලිස් ලා මේව කරගන්න ඕනේ කියලා ඔයාව කොහමද කන්ටැක්ට් කරගන්න ඕනේ මාව කන්ටැක්ට් කරන්න එපා මේ පොලිස්ට මේ page එකක් තියෙනවනේ ඒක Facebook කියන්නේ page එක කියන්නේ ආ lion bulls කියලා දිනවා ඒ කියන්නේ වැඩක් කරලා දෙන්න හැදුවමත් ඒ නෑ නෑ මට එකපාර මේ වුණා මේ කියන්නේ මේ lion bulls කියලා Instagram page එකක් තියෙනවා lion bulls කියන Instagram එකට ඒකෙන් කන්ටැක්ට් කරගන්නත් පුළුවන් නැත්නම් bully sl අපේ ඒකේ ගයන්න ඉන්නවා ඉතින්
යාගන්ට එක් කරගන්න පුළුවන්. හරි. ඒතර වැඩි විස්තරයකින් දැනගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මේ ඔව් පුළුවන්. ඔකේ අපි අනිලාන්ගේ song එකට යන්නේ. අනිලාන් එන්න සින්දුවකෙන්න. මම වෙන සීනේ වීඩියෝ මාළුලා. ඔව් පුළුවන්. නෑ ඇයි ඇයි ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉදුණිල් දෙනයන සටහන්වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉදුණිල් දෙනයන සටහන් වේ ලබනට සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැළඹේ හසගෙන විලසේ ලබනට සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හඳුනාගත්සේ මා හදවත ඔබ හැඳින කමීදෝ සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉදුණිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ අවසාන වශයෙන් අපිට වැඩසටහන අවසන් කරන්න කාල වේලාව වෙලා තියෙනවා අපේ ලෝචනාගේ තව ගීතයක් තියෙනවනේ ඉදුනේ හරි ලෝචනාගේ ගීතය අන්න මේ වෙලාවේ රතිඤ්ඤ ගත්ත කට්ටිය බලන් ඉන්නවා මේක අන්න තෝනේ ෂේන් මොනවද ඉස්සරහට එන්න තියෙන අලුත් වැඩ ඉස්සරහට අලුත් සින්දු දෙකක් විතර එනවා ලංකාවේ මේනවා වැඩි කාලයක් ගන්න නැතුව දෙන්නම් මම හරි ආසම හිටියත් මම ලංකාවේ ආසම ගායකයා සහ මම හිතන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂෙක් තමයි මලික් පෙරේරා කියන්නේ
මගේ ඩ්‍රීම් එකක් තිබ්බා මට මලික් පෙරක් ඒ කියන්නේ මට මලික් පෙරව හම්බෙන්නත් පොඩි ඩ්‍රීම් එකක් තිබ්බා අපි දෙන්න හම්බුණා දවසෙම අපි දෙන්න හෙන ගොඩක් යාළු වුණා ඉතින් මලික් පෙරව මට සින්දුවක් කරා යාගේ තියෙන ඒ වේරියේෂන්ස් කැපැසිටි එකයි ඔක්කොමත් එක මොකද හඳන කසුන් කල්හරත් කියලා ඉතින් මලික් පෙරලා එන පොට් පට්ට වැඩි වැඩික් කියලා ඉතින් මං හිතුවේ නෑ සින් කරගන්නවත් පුළුවන් වෙයි කියලා පොරගේ මේ ඒ දාලා තියෙන නෝට්ස් එම ඉතින් මම හැතරම ගොඩක් ගරු කරන නිසා මම ගොඩක් ආසයි. ඉතින් මම හරි සතුටු වෙනවා මලික් පෙරගේ මෙලඩි එකක් සින් කරන්න හම්බෙන එක ගැන. ඒක රිලීස් වෙයි තව මාසයක් එකමාරක් යනවා. ෂැඩෝ මොනවද අලුත් බලාපොරොත්තු මොනවද අලුත් දේවල් ජීවිතේ අනාගතේ? ඇත්තටම මේ කොවිඩ් වසංගතය නිසා ඇත්තටම වැඩ ඔක්කොම නතර වෙලා තියෙන්නේ. මං අලුතින් ටෙලි ඩ්‍රාමාවක් පටන් ගත්තා මාලිගාවත් කියලා. ඒ ටෙලි ඩ්‍රාමාව එකේ ඒ කියන්නේ හරි විශේෂයි මොකද මේ හොඳ කාස්ට් එකක් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. නමුත් එකම එක දවසයි ෂූටින් යන්න පුළුවන්ුනේ. ඉතින් මේ සිටුේෂන් එකත් එක්ක ඒක නතර වෙලා තියෙන ඉතින් ආයිත් ඉක්මනින්ම පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඊට අමතරව හීරෝ සුපර් ඩාන්ස් වැඩසටහන හොස්ට් කරනවා. ඉතින් මං හිතන්නේ ඒ වැඩත් එක්ක තමයි මේ දවස්වල يعني කාලය ගත වෙන්නේ. හෙට ආරච්චි නිලන් ඔව් ලෙලනා ගීතය හෙට වෙනකොට මං හිතන 10 මිලියන් යනවා දවස් 53කින් වගේ. ඉතින් well done ගොඩක් සතුටුයි. ඊළඟට ඊළඟ බඩේ දැන්මම හිතනවා මොන වගේ එකක්ද කරන්න කියලා. මං හිතන්නේ ඉක්මනටම සින්දුවක් දාන්න වෙයි. ඉච්චර කල් යන කලින් මේ පහල ඒකට මහන්සි වෙනවා සහ ඉතින් වෙඩින්ග්ස් ටික පටන් ගන්නකම් බලන් ඉන්න ඕනේ ෂේන් අය අපි. ඉක්මනට උඹලන්ට වැඩ කරන අවස්ථාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාලියේදී මොකද උනේ? ඉතාලියේදී මොකද උනේ? හා? ඉතාලියේදී මොකද උනේ? ඉතාලියෙම ගුතුනේ. ඉතාලියේ අපි ගිහිල්ලා ආව දවස් 40ක් විතරදලා අවසානට ගියේ උඩට. උඹ තනතුරක් උන්නේ? ආ අනතුරක් උනා. ඒක ඉතින් ඔක්කොම දන්නෝනේ. මන් දන්නේ. බෑන්ඩ් එක ඇක්සිඩන්ට් වෙච්ච එක වෙන්න දෙන්නේ ඉතින් ඒක. ඔව්. ඒක කොයිද දුන්නේ ඒක? ඔව් උනා කියන්නේ ඒක අපිට පොඩි වීඩියෝ කැලක් තිබ්බා නේද කාවියකේ? නෑ නේද අපිට මේ නිලා නිලාන්ගේ වීඩියෝස් එක අපි හොයා ගන්න බලමු. වීඩියෝ නෑ වීඩියෝ නෑ මං කියන්නේ. නෑ අතර අපි මේ ප්‍රසංග 11ක්ද ගෝද අපිට තිබ්බේ කොහොමද 7 වෙනි ප්‍රසංග ඉවර වෙලා ඉටලි වල. ඉටලි වලදී යනකොට හයිවේ එකකදී කියන්නේ කොයික දරුණු ඇක්සිඩන්ට් එකක් ඇත්තරම 7 දෙනෙක් අපේ බෑන්ඩ් එකේ හිටියා ඩ්‍රයිවර් 8 දෙනෙක් හිටියා. හයිවේ එකේ ලේන්ස් පහක් තියෙන ලයින්ස් පහේ තියෙන අපි 3 වෙනි ලයින් එකේ තමයි ඇක්සිඩන්ට් එක වුනේ. ඒ කියන්නේ අපි නේ ඔක්කොම නිදියන්ගේ පාන්දර එහෙ පාන්දර දෙකට විතර මං හිතන්නේ ඇහැරුණේ ඇක්සිඩන්ට් එකෙන් තමයි. මේ ඇහැරනකොට මම අර ඇත්තටම අයිස් කැප් එක දාලා බෙල්ලට දාන මේක දාලා මුළු මූණ වහගෙන නිදියන්ගේ ඉතින් එහෙම සීතලත් එක්ක ඒ නිසා මට මුකුත් මූණ තුවාල නැත්තේ. අනිත් එහා පැත්තේ ඉරුව එක්කෙනා කියන්නේ සති දෙකක් යනකම් ඒ එනකොටත් ආ වීල් චෙයර් එකෙන් තමයි ලංකාවටත් ආවේ. ඩික්සන් අයියා අපේ බේස් ගිටාරිස් ඉස්සරහා හිටියේ මගේ ඉස්සරහා සීට් එකේ අජිත් අයියා මූණ බලන්න වෙලදනම් මේ පැලිලා එහෙම මට මගේ කකුල් දෙකයි බෙල්ලයි මේ වුනේ. ඉතින් ඒක මාර අත්දැකීමක් සහ අපි නිදගිල්ලක නෑ ඩ්‍රයිවර් සාමාන්‍ය ඉතාලි වල අපිට ඉතාලි අපි ටුවර් කරාම සාමාන්‍යයෙන් ඒ කන්සර්ට් වලට යනකොට දැන් අපිද මොකද දැන් පාදුවාවල ඉඳලා වගේ නාපොලි වලට වගේ යන්න ගියාම පැය 9ක් 10ක් විතර ගෙලින්ම වෑන් එකේ යන්නමයි තියෙන්නේ. ඒකට ඒ කියන්නේ ඩ්‍රයිව් එක කියන්නේ අපි හයිවේස් වල මග නවත්තනවා පොඩි කොෆියක් ගන්න යනවා. නමුත් අර එපා වෙනවා ඉතින් යන්න ගියාම ඒ කියන්නේ ගොඩාක් දුරයි. අනිත් එකේ පාරවල් වල හරි බයයි අපිට යන. දැන් මම එහෙම අපේ බෑන්ඩ් එකේ ගිහලා ඉතින් ඉස්සරහා සීට් එකේ මම ගියේ. ඒ කියන්නේ හරි බයයි කියන්නේ මෝටර් බයික් එකම 250ට විතර යනවා. ඒ කියන්නේ හාලි ඩේවිඩ්සන් නනම මන. ඉතින් හරිම බයයි මොකද අනිත් එක වම් පැත්තේනේ අර ඩ්‍රයිවින් සීට් එක පැත්තේ වගේ මේ පැත්තේ ඉන්නේ පානවා. මූණට එනවා වගේ වාහන. ඉතින් හරි බයයි මේ අනිත් එකේ වගේ හැප්පුණොත් නම් ඉතින් සෝරි මම තමයි ඉතින්. ඒක අපි ඇත්තට වාසනාවකට තමයි. ඒ කියන්නේ ඒත් එක්කම පිටිපස්සෙන් වාහනයක් ආව නම් හරි. ඒක වෙලා තියෙන්නේ මල්ලි මේ මොකද ඒ බෑන්ඩ් එකේ යන්න පුළුවන් ගොඩක් කලකට 9යි. ඒක එතනින් අර කෙනෙක්වත් දහන්න බෑ. දැම්මොත් එීම ෆුල් ෆයින් කරනවා. ඉතින් එක ඩ්‍රයිවර් කෙනෙක් තමයි යන්නත් ඕනේ එළවන් එන්නත් ඕනේ. ඉතින් අපි ගොඩක් බයයි මේ දැන් කන්සර්ට් එකේ ඉවරනම එනකොටේම මම නිදිය ගත්තෙම නෑ. මං කියන්නේ ඒ ගිය කන්සර්ට් හැම එකෙම වගේ මං ඇහැරිලා ඉති නිදිය ගන්න බෑ බයයි. මොකද ඒ කියන්නේ වාහන ඒ මෙව්වකට අපිට බයයි. නමුත් අර පිටරට කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ ලංකාවේ පාරවල් වලට බයයි වගේ තමයි ඉතින්. ලංකාවේ අපි ආලෝචනාගේ ගීත මේ ගොඩක් කෙල්ලපණ බලාගෙන ඉන්න ඔබේ ඊළඟ ගීතය ආ මේවා දාලලු ලොකු ස්ක්‍රීන් ලෝචන ඔය සින්දුව කියනවාද මොකද කියනවාද ආදරේ රස පිළිගත්තා
පැතුම් මා ගවයි මගේ පැතුම් ඔබ ගවයි පවසන කතා මගේ ආදරේ පතා ඔබටයි ආදරේ නොදැනි රැඳි තිබෙයි මම දනිමි සුදී අපිට හරි සතුරේ නිලාන්ගේ පුංචි කලන තිබ බලාපොරොත්තු වත් චූටි එකක් යන්නේ දැන් දෙලා මෙයා මේ අනේ අරක කියන්නකෝ බකට් ලිස්ට් හා බකට් ලිස්ට් බකට් ලිස්ට් මේ මේක 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 හරි මේක ඉන්ටරෙස්ට් මල්ක මේ මා රසයි මේ මේ අක්කට මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා ආසයි දුන්නේ ඉස්කෝලේ යන කාලේ ක්‍රෂ් එකද කියලා මම ඔව් කිව්වා ආසම මොකද්ද නාට්‍ය බහුබූති බින්දරි බහුබූති ඔය ෆිල්ම් එක ෆිල්ම් එක ඒ වගේ යක්ෂයන්ට වගේ ආසාවක් යක්ෂයන්ට තමයි හරි මේ අපිට අමිල મેસેජ් එකක් එවලා තිනවා අමිල මේ කොපි චැට් බලනවා කියලා ඉවරලා ගොඩක් අය મેસેජස් එවලා තිනවා මේ කියා ගන්න විදිහක් නැහැ බොහොම ඉස්සෙල්ලි පුළුවන් පුළුවන් විදිහට කියන්න උංගල ඔක්කොමලා පරිස්සමෙන් ඉන්න කියලා තිනවා උංගලන්ට ගොඩක් ආදරේ කියලා තිනවා එහෙනම් ඉතින් අපිට අද දවසේදී එන්චාන්ට වෙතින් වටනා තෑගි පාසලක් ලබා දෙන බොහොම ස්තුති අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියට අනුග්‍රහකත්වය දක්වනට බොහොම ස්තුති එහෙනම් ඉතින් අපි නැවත වරක් හම්බෙමු බොහොම ස්තුති ලෝචනා එවලා ක්‍රිෂාන් දුෂේනි බොහොම ස්තුති මොනවද අනාගත බලාපොරොත්තු බොහෝ වේගෙ මම ඇක්කේ වෙන්න කියන්නේ අනාගත බලාපොරොත්තු කියන්නේ හා දෙයම් එහෙමයි ඔය එකක මොකක්ද බඩක් ගන්න ඔය ඒ වල හරි ඒ වල හරි ජීවන බඩක් ගන්න ක්‍රිෂාන් මොනවද බලාපොරොත්තු සේන ප්‍රශ්නයක් වනේ පිට ප්‍රශ්න ඉස්සර බලාපොරොත්තු කියන්නේ ඔක්කොම මේ බ්ලඩ හරි තත්ත්ව කරනකම් ඉති බලන් ඉන්න මොකද බෑන්ඩ් එක පැත්තෙන් ගත්ත ෂෝස් එකයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මොහොතේදී කොරෝනා රෝගයේ වැළඳිලා ඉන්න සිළුම දෙනාට ඉක්මනින් සුවතට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ කලාකරුවන් කලාකරණයන් ගොඩක් දෙනෙක් මේ වෙනකොට රෝගී තත්ත්වයට රෝගී තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් ඒ හැම කෙනෙක්ම ඉක්මනින් සුවතට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔබ වැක්සින් එක අරගෙන නැත්නම් කරුණා කරලා ගිහලා වැක්සින් එක අරගන්න මම හිතන්නේ මේ මොහොතේ මරණයෙන් ගැලවෙන්න තියෙන එකම දේ මොකද ගොඩක් අය සමහර අයගේ කතන්දර අහලා සමාජ මාධ්‍ය වල යන දේවල් අහලා වැක්සින් එක අරගෙන නැහැ ගොඩක් අයට ඒකෙන් ජීවිතය අතහැරලා යන සිද්ධ වෙලා තියෙනවා මොකද අපිට අත්දැකීම් තියෙනවා අපි දැකලා තියෙනවා අන්තිම කාවින්ග දැන් ඉතින් පොඩ්ඩක් ගේ ඇතුළට ඉන්න ඕනේ නේ ටික පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මොකද මේ වැඩසටහන මේ වැඩසටහන පටන් ගන්න කලින් මමයි ක්‍රිෂාන්ත් කතා වුණා සමහර අය වැක්සින් එක අරගෙන නැහැ සමහර අයගේ දේවල් වල ડોක්ටර්ස්ලා කියන දේවල් අහන්න නැතුව වැක්සින් එක ගන්න නැති ඉඳලා අන්තිම ජීවිතෙන් පාව වන්දිග වන්න වෙලා තියෙනවා ඉතින් හින්දා කරුණා කරලා ඔබ සිල් දෙනාටම කියන්නේ වැක්සින් එක අරගන්න පරිස්සමෙන් ඉන්න එනවා ඉතින් ගිහින් එන්න හැමෝටම ගොඩක් ආදරේ දිගටම හිරු ටීවී එකේ ලව් යූ බයි ටේක් කෙයාර් මුවා යස් බී ටේක් මිටමගේ රූප රැගේ ආදරේ ඇයින්නේ නෑ අනේගේ භූමිය ඕෂි නැවක ප්‍රයිත්ගේ
she never come right, she never come right, she never come right again. Siriyalata mage hita ga sudu kelle mage pem loba eliya kale obe pem kina bai obe sina bai
සිල්ලක් නෑ දකින දුරා ඔය සුදු මූණ ඔබේ සන සිල්ලක් නෑ ලැබෙන දුරා මග ඔය දැස නගේ ඇස් වහන කඩ වහන ඔබේ රූපෙට උපමාන මනලෝල සිනාවට ආශා වෙලා මගේ හිත උන්මාද වෙලා සමුගතේ දිලාන් හෙටි ආරච්චි සුබ රාත්‍රියක්.